දම්සිහනද. නොමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා. දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවිීවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාරවේවා තුනුරුවණට සැමදා තිසාරන සාරනයමිසා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි පින්වත්නේ අද පොසොන් පුන්පුහු දවස. අද වගේ දවසකයි මෙහිදුු මහරහතන් වහන්සේ මේ ලංකාත්ගේ පේට වැඩම කළේ. අද වගේ දවසකයි භාග්‍ය උතුන් වහන්සේ ගත්්ධරමය මේ ලංකාත්වීපවාසීන්ට මනා කුටහන්ට ලැබිලා උතුම් සරණයන්ට ලැබුණේ. ඉතින් ඒ මිහිදු මහරාතන් වහන්සේට ගෞරු පහාර පිණිස හන් වහන්සේ මේ ලංකාවාසීන්ට අදාළ පළමිවැනි දේශනාව වන චූල හච්චි පදුවපම සූත්‍ර දේශනාවයි දැන් අපි අහන්නේ. මීදුමාරාතන් වහන්සේ අද වගේ දවසක පුන්පුහු දවසක ලංකාවට වැඩම කරද්දි මේ ලංකාවේ ඒවෙද්දී රජ්ජුරූ හැටියට හිටියේ දේවානම් පිතිස්ස රජතුමා ඉතින් පොසුන් පොහේ දවසේ නැකත් කෙලියකට දඩේමේ යන සිරිතත්ටි බය කාලේ ඉතින් මිස්්සක පව්වතියන මිහින්තල්ලි ප්‍රදේශයේ වනන්ත්‍රී යද්දිී එක්තරා දේවතාවක් මුයකුගේ වෙස් සරගෙන රජ්ජරුවන්ට පිළිපෙනි දුවන්න පටන්ගත්තා න් ඉසල්ලයේ මුව තනකොල කන ආකාරයක් පෙන්නුම් කරම හිටිය එදකට රජ්ජුරුවෝ කල්පනා කළ මේ සතා කෑම කකායින්නේ මේ සතාට මේ වෙලාවී විදිීන්ට මුොදනෑ කියල ු දුනුදිය පෙළවා එකන දුන්න සද්ද කලා එදකොට ඒ රජ්ජරුවන්ට පෙනනිි පණී දුවන්න පටන් ගත්තා ට මවාගේ පස්සෙන් රජ්ජුරෝ දුවද්දදි හර පිරිසිං වෙන් ගෝන රජුරු ලොකු පිරිසක එකගේ. ඒවෙෙද්දි මිහිදුමා රහතන් වහන්සේ ඉට්ටිය උත්තියේ සම්බල බද්ධසාාල සුමන කියන රහතන් වහන්සේ ලා සමග බණ්ඩුක අනාගාමි උපාසකත් සමඟ ඉරිදිවලෙන් මිස්සක පව්ට මෙහින් තල්ලීට වැඩලා ඉතින් මදුුමාරහතන් වහන්සේ හිතුවා මේ පිරිස ඔක්කෝම දැක්කොත් එක පාරම රජුරෝ කලබල වෙයි. කියලා ඉරිදි බලෙන් ඒ තමන් වහන්සේ තමගේ වැඩිය පිරිස ොපෙනන්න සැලැස්සවා උන්වහන්ේ විතරක් තනියම පේන්න සැලැසවා මීදතුමාරහතන් වහන්සේ වැඩ හිටිය තැන කිට්ටු කල්ලා අරමුව නොපෙනිකිය. එද ගොටම මීතුමාහාරහතන් වහන්සේ ඇහුවා තිස්ස මෙහේදකිවා. රජජුරුව කල්පනා කළ කෞද පොල්ලීමට තිස්යකිවේ. ඇයි රජකනකුට එම නම කියලා කතා කරන්න පුළුවන් හපනික් නෑ බැලුව වට පිට බලද්දි මේ ගල්තලාකට වැඩ ඉන්න. එතුකොට මීතුමාරහතන් වහන්සේ දැකලා රජුරෝ හිතුව මේ නම් මනුසෙන් නෙවෙේ කියලා. හිතනකට මීතුමාරාතන් වහන්සේ වදාලා සමනාමයන් මහාරාජ දම්ම රාජස්ස සාාවකාක. තවේව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා කියලා මහාරජ්ජරුවනි අපි ශ්‍රමණයොවෙමු. ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝවෙමු ඔබ කෙරෙහි අනුකම්පාවෙන්ම අපි දඹදිවිඳල මෙහි පැමිණාකෙවා. එතුගොනම රජරුවන්ට මතක් වුණා ධර්මාසෝක රජ්ජුරු එවාපු සන්දේශයේ. ර්මාසෝක රජුරු තෑැග බෝගත්ක් සන්දීශයක් ව්වා ඒක කිව්වා මිත්‍රය මන්තරුවන් සරණ ගියා ඔබත් තේරුවන් සරණ යඩ ආය මේයි තමයි ඒ කියලා ආනමතක් වුණා ඊට පස්සේ ඔබ දන්නවා ට පස්ස මීදු මහරාතන් වහන්සේ පහලට වැඩිය ඊට පස්ස අනිත් පිරිසත් පේඩ සැලැස්වා ඉතින් ඇහුව රජරු ඇහුව මෝබහන්සේලා ජලීන් වැඩියද ගොඩ බිමෙන් වැඩියද බහන්සල කොහහිෙද වැඩිය කෙ වකිවවා අපි ජලීෙන් වැඩියත්නෑ ගොඩ බිමෙන් වැඩියෙත් නෑ කළ එතකොට රාජරුවෝ තේරුන්ගත් තේනන් මුන්නහන්සෙල වැඩි ආකාහෙන් කියලා ඊට පස්සේ බීදු මහරහතන් වහන්සේ රජරුවන්ගෙන් ඇහුව අම්ඹ පැනෙ බහලතිය නොන්නේ මේ අඹ ගහායර වෙන ගස්තියනුවන්ද කිය ලාදී වසේ ඊට පස්සේ සඳහන් වෙනවා මේ දැනර් ගිහි උපාසක හිට බණ්ඩුක බණ්ඩු උපාසක අඩ ගල විස්තරය ඇහවා බන්ඩු උපාසක තමයි රජරුවන්ටිකු මේ ඉන්නේ ධර්මාසුක රජුවන්ගේ පුතා ඔන්න ගඩු සරු දක් වන්න පටන් ගත්තා හිති එදා බුදුරජාණන් වහන්සගේ ධර්මය ආහපුරා කියලා ලංකාව ඒ රහතන් වහන්සේ නමක් විසින් දේශනා කරපු ධර්මය තමයි මේ චූල හත්තිපදවපම සූත්‍රය. මේ දේශනාව අහලා දේවානම් පෙතිස් රජ්ජුරුවෝ බෞද්ධ වුණ එකකි වේ තෙරුවන් සරණ ගිය. බුදුරජාණන් වහන්සව ධර්මය සංඝයා සරණගිය. ඉති අපේ රජ්ජරු තෙරුවන් සරණී ගිය විළඳ මේක තෙරුවන් සැරණ ගැන කියවෙන අලංකාර දේශනාවක්. මේ දේශනාව චූල හත්ති පදූපම සූත්‍රයේ. හත්ති පද්ද උපමාව. ඇත්පියවරේ උපමාව ගැන වදාළ දෙසම චූලකිවිය පොඩි දේශනාව මේ තවේ කත්තිය නෝ දේශනාවක් මහා හත්ති පදූපම සූත්‍ර කලා. ඒ නිසා මේ දේශනාවට කියනවා චූල හත්ති පදූපම සූත්‍රයේ කලා. ඒ දවස්සල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත්නුවර, අනේ පිඩි සිටිතුමාගේ ආරාමේ. එදා ඒ සැවත්නුවර ජානුෂෝනී කියලා බ්‍රාහ්මණයක් මොකදදේ බ්‍රාහ්මණයගේ නම ජානුස්සෝනි කියන බ්‍රාක්්මණයක් සබබ සේතයන වලබහි රත්ථේන ඒ කියන්නේ සුද්දු අස්වයන් යොදාපු රිදියෙන් කැටයම් කරපු. රථ සුදු අස්වයන් හතරදිනෙක් ොදාපු රිදියෙන් කැටයම් කරපු රථ මේ රථේ හැමදීම සුදදු පාටයි. මේ ජානුසෝනි බ්‍රාහ්ණ භෝම රූපේති බිච්ච ලස්සන බ්‍රාහ්මණයක්. මේ බ්‍රාහ්මණය සුදුවස්ත්‍රරයක් යැඳගෙන සුදුවස්ත්‍රයක්පු රෝගණ යාගේ රැවුල්ල සුදුයි ඊළඟට සුදු ආභරණ පැළඳගෙන සුදු කියලගෙන රි ආබරණ පැළඳගෙන එයාගේ අතීතිපච්ච කෙවිටත් රිදීගෙ විටත් එතකොට මේ ජානුස්සෝනි බ්‍රාහ්මණය නගරයේ පැදකුණු කරන්නේ නිකන් නෙමේ මිනිස්සුන්ට දැනුන්දීලා එතුට මිනිස්ස බොහොම සූජානමෙන් ඉන්නවා මේ ජානස්ෝනු බ්‍රාහ්මණයාගේ නගර චාරිකාව බලන්ට ජනු සෝනි බ්‍රාහ්ණයා නගරයම් පිටත්වෙන දකුණු දොරතුමින් පිටත් වෙලා නගර යනකුට මිනිස්සු මේ ජන සෝනි බ්‍රාහමණයා බරලකයන හ්ේ මේ ලස්සන බ්‍රහක්්ම ලෝකේ බ්‍රහ්ම රාජයෙක් බිමට බැහලවගේ කියේනවා. ඇ යොක්කෝම ස ස සුදු වස්පලෝ සුදට සරසපු කරත්තේ සුදු ඇඳගන සුදු සෙමරවලින් යාට පවන්සල්ලනවා බ්‍රහ්ම රාජයෙක් පැදකුණු කරන වගේ තමයි මේ ජානසෝනි බ්‍රාහ්මණයා සැවැත්නූර මේ දවල් කාලි මේ නගර ප්‍රදක්ෂනාව ගිය. එදකොට බුදුරජාණන් වහන්ස වැඩ සිටිද්ද මේ බ්‍රා්මණයා ඒ වෙද්ද බුදුරජාණන් වහන්සගෙන දැනගෙන හිටියට ඇයි හොඳ එයක්මකුත් තිබ්බි නෑ. ඉතිං මේ බ්‍රාක්්මණය ඒ තමන්ගේ අස්සකරත්තෙනැගලා චාරිකාවේද්ද සැවැත්නුවර ජේතවනාරාමිට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳල පුදලා සංගෑට උපස්ථාන කරලා එන තාපසේක්ෂිටියා. මේ තාපසයාගේ නම පිලෝතික කියන පරිබරාජකයා පරිබරාජකයා කියන්නේ තාපසයා. මේ පිලෝතික කියන පරිබරාජකයා සැවැත්නුවර ජේතවනාරාමයෙන් පිටත් පෙලා එනවා. එද්දී දවල් ඉද්ද මේ ඒ පරිබ්‍රාජකයා අරයාගේ යාලුවක් කාගිද ජානුසෝනිගයි ජානුසෝනි බ්‍රාමණයග. එද ජානුසෝනි බ්‍රහ්මණයා දුරදීම දැක්කා මේ පිලෝතික පරිබ්‍රාජකයා එනවා දැකලාහ නවා පරිබ්‍රාජකයා ග හනවා හඳකුත වු භවන් ව්චායනෝ ආගච්චති දිවස්සාති මේ වච්චායන කියන කන වාත්‍යයාන කියන බ්‍රහ්මණ ගෝත්‍රීයත් බමුණේෙක් එදකොට එයාගේ ගෝත්‍රනාමේ එයාගේ නමතම පිලෝතික ගෝත්‍රනාමේ වත්සායන කියන ගෝත්‍රය එදකොට මේ බ්‍රාක්්මණය ජානුසෝනි බ්‍රාහ්මණය අර පිලෝතික පරිවරාජිකාට කියනවා වත්සා එන්න උබ මේ මහා දවල් කොහහිදල එන ගමන්ද. කියනව මම මිත්‍රය ශ්‍රමණ ගෞතමන් වහන්සේ ඉල්ලඟ හිඳල ඉන්න ගමන් කියේනෝ. දකොට බුදුරජන් වහන්සේට පැහැදිලා උන්වහන්සේ ගෙන කල්පනාකරපු කතාකරපු ප්‍රසංසා කර කර හිටපු තාපසේක්මය. දරමයා අහනවා කෞදම පිලෝතික, පරි්‍රරාජකයා මන් මේ ශ්‍රමණ ගෞතතිම මෙන් වහසේ ළඟ ඉඳල එන්න ගමන් කෙල කිවවා හම අර අස්සකරත්ති උජාරුවට යන ජානුස්සෝනි බ්‍රාහ්මනය හනුව එහෙමද වච්චායන. ඔබ හිතන්නේ ස්‍රමන ගෞතමයන් මහනුවනැත කියලද පංජිතයක් කියලද ඒකවි අපිටත් වඩා උතුම් කෙනෙද්ද කියලා අහන. එක නේකාලේ සියල්ලන්ට මට උතුම් කෙලා හිතන්ට මොන. බරාක්්මණයන්ව ඒගොල්ලු ත්‍රිවේදිී දන්නවා ඉගිලඟට ඉතිහාසනි ගන්්ඩු කේටුබ කෙලොයි නොයෙක් ශාස්ත්‍ර දන්නවා තිනිස එගොලු තමයි ඒ සමාජයහිටපු සුපපිරි පෙළැන්තිය. තීට වඩා නෝනැත්තුෝ පණඩිතයෝ නැතයි කියලයි ඒගොල්ලගි තිබුුණු කල්පනාව. තිඟවාහා ඔබ හිතන්නේ ශ්‍රමණ ගෞතුමයන් මහා නෝනැත්ත කියලද මහා පණ්ඩිතය කියලද. එතකොට මෙහා කියනවා. අයෝමිත්‍රය ශ්‍රමණ ගෞතමයන්ගේ නොවන ගැන උන්වහන්සේගේ ප්ඩිත්තකෝම ගැන කියන්න මංමොකිද්ද කෞතිමය කියන්නේ පිලෝතික කියන පරිබ්‍රාජකය කියන ශ්‍රණෞ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාව ගැන උවහන්සේගේ නොුවන ගැන කරුණු කියන්න මංමොකිෙද්ද ඒක දන්නේ උන්වහන්සේ වගේම කෙනෙත් තමයිකිෙව ්‍ර ගෞතිමයන් වහන්සේ වගේීම කෙනෙත් තමයි ස්‍රමණගෞතුමයන්ගේ නුවන ගැනෙන දන්නේ වෙන කෙනනෙක්ට නම් දැනගණඩ විදික් නෑ කෙල කිව්ව එදට බ්‍රාහ්මණය කෞද ජානුසෝනි ග්‍රාමණයකෙන් හැබ හැබැට වචචායින ඔබ මේ ශ්‍රමණගෞතුමයන්ට මහතුදාාර ප්‍රසන් සාාවක් කරනවා නොවේ උදාාර වූ ප්‍රසංසාාවක් කරනවා නොවේ කළ කිව්වා එතකොට මේ අහනවා කියන කන මිත්‍රය ශ්‍රමණ ගෞතිමයන් වහන්සේට ප්‍රසංසා කරන්නට මංමකිදද කෞතිමය කියන්නේ පිලෝතික සමනගෞතිමයන්ට ප්‍රසංසා කරට මංමොකිද්ද ප්‍රසංසා කරන්නවුන් අතර ප්‍රසංසාර කෙනෙක් දෙවිමිනිස්සුන් අතර ශ්‍රේෂ්ඨ්‍රම කෙනා කියලා කිව්ව දෙවමිනිස්සුන් අතර ශ්‍රේෂ්ටම දැම් මේ කියන්නේ කෞුද තාපසෙක් දැම් බලන්ට පින්වති ඉස්සර මිනිස්සු කල්පනා කරලා තියෙන විදිිය අද බෞද්ධ කියලා කියන කට ටත් මේ විදිීට ප්‍රසංසා කර ගඩ බෑනේ. කියන ප්‍රසංසා මංමකිෙද ප්‍රසංසා කරන්න සමන ගෞතමයන්ට ප්‍රසංසා ලැබියයුත්තන් අතරත් ප්‍රසංසාරහ කෙනෙක් දෙවි මිනිස්සුන් අතර ශ්‍රේෂ්ට කෙනා එදකොට හානවා මේ සාමාන්‍ය ගොහම කිව්වොත් වෙන කෙනෙන්න අනේ යන්න යන්න ඔයාග කතාව කියල කියන්න නෙද්ද දැන්කාලන අනි අනුුවගේ ප්‍රසත් සවතියගෙන කිය කියන්න නෙද බලන් ඒකාල මිනිස්සුන් තියෙන බුද්ධිමත් දාවව ඒ කවුද ජානුසෝණ කනවා බවත් වක්ෂාන ඔබ කොහොමද මොනවගේ කරුණු මතද ස්‍රමණ ගෞතමයන් කිරේ ඔච්චර පහැදුුණ. ඔ ඔච්චර පැහැදුනී ශ්‍රමණගෞතමයන්ට මොනවගේ කරුණු මතද යදෝර කියනවා මිත්‍රය ඒක මේ වගේ එකක් කියනවා. හස්තීන්ගෙන දන්න හස්තිීන්ගේි ස්වභාවේ දන්න ඇත්තු ගැන හොඳට දන්න කියන ඇත්තුන්ගේ ජීවිතය ගැන අදුනන කෙනෙක් ඇත්තු ඉන්න වනාන්තරේකට යනෝ ඇත්තු ඉන්න වනාන්තරකට යන්නේ කවුද ඇත්තුගැන හොදට දන්න කියන හස්ති ශිල්පය හස්ති චරිත දන්න කෙනෙක් ගිහිල්ලා දකිනවා මේ යද්දී ඇතෙකුගේ විශාල ඇත් අඩියක්. ඇතෙකුගේ පාසටහනක් දකිනවා. විශාල දිගපලල ඇති ලොකු පාසටහනක් දකිනවා. දැකල කල්පනා කරනවා. මේ පාසටහන අනුවනං මේ පාසටහන මේ ඇත් අඩිය හිමි ඇත්රජා සුළිපටුඇතික් නොවේ. මේ ඇත්රජා මහාහස්ථිරාජය කියලා දැනගල්තයේ ඇතා දැකලා නෙවේ ඇතාගේ ඇත් අඩිය දැකලා පාසටහට දැකලාකන ආගී වගේ මම දැක්කා මයා කියන්නේ කවුද මේ කියන්නේ පිලෝතික කියන පිරිවැජිය පිලෝතික කියන තවසා මේ උපාසකයකුත් නෙමේ උපාසිකාවකුත් නෙමේ කියන මම දැක්කා මම දැක්ක ශ්‍රණ ගෞතමයන් වහන්සේගේ පිවර සට පවර සටහ සටහන් මම දැක්කා. පිවර සටහන් හතරත් දැක්ක කියනවා කියත් දැක කලල කියන්නේ. පිවර සටහන් හතර දැක්කා දැකලා මෙ පිලෝතික පරිබ්‍රාජික නවා දැකලා මම පැහැදුරා එතොද ආවට ගයාට පැහැදිලත් නෑ මේ පුද්ගලය කෞදද. පිරිජිරිීරෝතික පිරිවැජය කියන යාගේ මට්ටමින් මම පියවර සටහන් හතරත් දැක්කා දැකලයි මම පැහැදුනේ කාටදම කියන්නේ ජානු ස්සෝනි බ්‍රා්මණයාට කියන මේක ධර්ම සාාලාගත මේ කතාාව මහපාරිද මහාර මහපාරිය අරයා කරත්ති උඩ මෙ බිම්ම මෙය පාරයනෝ පාරයනු කරත්ති නවත්තල මේ රය කරත්ති වාඩි වෙලා ඉඳෙන ියහන්නේ අහනකොට අර හරත්ත උඩින් දෙලම ආසිනිදල පහත්වල හග ඉන්නවා ඇති. ඇෙදර කියෙන ම දැක් පිවර සටහ කියදද. හතරක් දැක්කා දැකලා කවද මේ පිරිවැජ්යකේ නවා දැකලා මම නිශ්චියකට පැවුණන මම නිශ්චයකට පැමරුණ සම්මා සම්බුද්ධූ බගවා භාගයතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාකාාතු භගවතා දම්මෝ භාගිතුන් වහන්සේ විසින් වදාාරලා ධර්මය මනාකොට දිසුද්ධයක් සපටි පන්නුව භගෝතු සාවක සංගෝ භාගතුන් වහන්සගේ සාවක සංඝයා මනා පිළිවෙති යුක්තයි කියල මං පැහැදුනාකිව්වා මේ අන්‍ය මේ ආගමික කෙනෙක් පිරිවැගියක් මේ කියන්නේ කියල කියනවා මේ මිත්‍රය ඔබ දන්වාද හතර දැ මේ පීවරා හතර කාගෙද ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ මහා හස්තිරාජයාගේ ඇත් අඩිය දැකලා දිගට පලලට තියෙන විශාල ඇත් අඩිය දැකළ පැහැද අලි ගැන දන්න කෙනා ඒ කාන්තේ මනිශ්්‍යයකට ගිය කොහොමද නිශ්ෂයකට පැමණණි මේන මහා හස්තිරාජයකුගේ මේ ඇත් අඩි හිබි කෙනා නම් සුල්පටු ඇතික් නෙමේ කියනව මං ඒ වගේ දැක්කා යාගේ මට්ටම ය දෙකපදීමේ කියන්න. කියනවා එ මේ මිත්‍රය මම දැකල තියෙනවා ඉතා දක්ස ක්ෂත්‍රිය පණ්ඩිතවරු කාවද දැක තියන්නේ ශත්‍රිය ශත්‍රිය වන්සේ පණ්ඩිතවරු. කත පරප්පවාදී ඒ කියන්නේ වාද කල්ල දිනපු අය. වාලවේදි රූපෝ අස්ලෝම මේයකින් අස්ත්‍රෝමිකට විදින දුනුවායෙක් වගේ වෝබිින්දන්තා ම්්‍යයේ චරන්ති ප්ඥාගතයන දිට්ටි ගතයන මහා නෝනෙන් යුක්තව වාද බිඳගෙන යනාය මන් දැකන තියෙනවා. මේගොලොන්ට ආරංචි වෙනවා ශ්‍රමණ ගෞතම මෙන් වහන්සේ තමන්ගි පලාාතට වඩිනවාය කියලා එතර මේගල්ලෝ කතාාවෙනවා ආපුදිංකු ස්‍රමන ගෞතමෝ කෞදම කතාවෙන්නේ මේ ක්ෂන්ත්‍රය පණ්ඩීතිය ආපුදිංක ශ්‍රමණ ගෞතමයන් අල්ල ගන්නන්. අපි මෙන්න මෙහෙම පශ්න හදාගනකින් අහමු. එතකොට ශ්‍රමණ ගෞතිමේ මෙන්න මෙහෙම උත්තර දේවී. එද වොඩා අපඒ උත්තරයේ බිඳින්ට මේ විදිී ප්‍රශ්නයක්ක හමු කෙල දැ ගොල්ල ප්‍රශ්න කතා කරනවා. කියේනෝ යකත් ඊට පස්ශසේ කියනෝ ඔන්නේ ගොල්ලන්ට ආරංච වුණ ශ්‍රමණ ගෞතමයන් න්න අසවල් තැනට වැඩියා කියලා. කේනෝ මිත්‍රය ඒ ශත්‍රිය පණ්ඩිතරු යනව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බැහදකිින්ද. ගියාම ශ්‍රමණ ගෞතමයන් ඒ ඇත්ක සුවද කතා බහි එෙදෙනවා. සුවද කතා බහි ඉෙදිලා ඒ සුවද කතාබහි එදිනකටම අර පිරිස හදාගන ගියපු ප්‍රශ් නොක්කුම මතක නැතු යනවා ඊට පස්සේ ශ්‍රමණ ගෞතිමයන් වහන්සේ ඒගොල්ලොත්තක කතා අබස් කල්ලායි විරවෙන කොට අර වාදකතා මුකුත් නෑ ශ්‍රමණගෞතිමයන් වහන්සේ සරණ යනවා සමනගෞතිමයන්ගේ ශ්‍රාවකයව වෙනවා මාම මේ මේක දැක්ක කෙවාම දැකනයි මන්නිිශ්‍යය කළේ භාගවිතන් වහන්සේ සම්මා සම්බුද්ධයි භාගිතුන් වහන්සේ විසින් වදාරණ ධර්මය ස්වාකාටයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් සුපටි පන්නයේ කියලා බම නිශ්චයකට ගියා දැම්බලන මෙගේ අහිංසක නැත්්දමයාාම කල්පනාකරපු රටාවේ උඩගු මුකුත් නෑ මේ කාලහෙම නෑ නිදැ බෞද්ධ කියනන මහා ඇටර් දැ මේක ඊට කොච්චර වෙනස්ද මුකුත් තුඩගුකමන්නේ බෝම අහිංසක විනිශ්ෂයක් අයිංසක නිගමනයක් නමු සාධාරණ කාරණයක්. ඉරිවස්සේ කනවා මිත්‍රය ඒ පළවෙනි ස්වබන ගෞති මෙන් වහන්සේ ච මා හස්තිරාජයාගේ පලවෙනි පීවර සටහන කියන මන් තව පීවර සටහනක් දැක්කා ඒ පීවර සටහන තමයි බ්‍රාහ්මණ පණ්ඩිතවරු ඉන්න. කලහිිටී කවුද සත්‍රිය පණ්ඩිතවරු දැම්ම කියන්නේ. බ්‍රාක්්මණ පණ්ඩිතවරුන් අර වගේ. මකක්ද කත පරප්පවාද වාද කල්ල දිනපු අය. අස්ලෝමිකින් අස්ලෝමිට විදිනුව වගේ සියුම් විදිර තර්ක කරන අය. ඊළඟට ප්‍රඥා සම්පන්නව වාදකල්ල ජයගන්න අය. විිටන් මේ බ්‍රාක්මණ පණ්ඩිතවරුන් ටාරංච වෙනවා. ආං අසවල් පලාතට, ශ්‍රමණ ගෞත්තමයෙන්න් වහන්සේ වඩිනවා ලු එතකොට බ්‍රාහමණ පණ්ඩිතුරු කතා වෙනවා හරි අපි එනකංගිම්මු අපි ගිහින් අල්ල ගම්මු මේ 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 පස්න ටික හදාගෙන අපියන් උන්නාන්සිිමට මෙහම උත්තරදයි එතකට අපි මෙහම උත්තරදිමු කියල කතාවෙලා යනවා මේ බ්‍රාහ්මණ පණ්ඩිතුරු කතාාව වෙනවා ඔන්න එතකොට ආරංචියන ඔන්න අසවල් පලාතේ ස්වබණ ගෞතමයෙන් වහන්සයන්න අස්වල් පලාතට වැඩියා කලා ඔන්න ආරංචිනවා. ආරංචි වඋනහම මොකදවෙන්නේ බුදුරජාණන් වහන්සේ බැහැ දකිින්ට බ්‍රාහ්මණියෝ යනවා. බ්‍රාහ්මණය යනවා. බ්‍රාහ්මණියෝ ගිහිල්ල බුදුරජාණන් වහන්සේ මොන ගැහෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහක්්මණයන්ට ්‍රාක්්ණයන් සමග කතා බස් කරනවා. කතාබස් කරද්දී ඒ බ්‍රාහ්මණයන් සමඟ කතාබස් කරද්දිී ර බ්‍රාක්්මණයන්ට ඒ ගොල්ලූ හදාගනගියපු ප්‍රශ්න මතක නැතු යනවා. ඒගොල්ලු හිතාගන හිටපු තාර්ක විතානක අමතක වෙනවා. අර බුදුරජාණන් වහන්සගේ කතාවට අහාගනයෙන්න්නවා. මොකද වෙන්නේ ඒ බ්‍රාක්්මණය. බුදුරජාණන් වහන්සේ සරණයනු. උන්වහන්සේසාරණයන්වා මනිසා උන්වහසේ සමග වාද කරන්නයන්නේ නැකේනවා මේ මිත්‍රිය මං වූක දැක්කා. බ්‍රාහ්මණ පණ්ඩිතයුත් වාදහදාගන ගිහින් බුදුරජාණන් වහන්ස ගාවට ගිහිල වාද නොකරම උන්වහන්සේව සරණ ගියා දැක්කා දැකලා පැහැදුනා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි භාගවිතුන් වහන්සේ විසින් වධාර ලද ධර්මය ස්වාකාටයි භාගවිතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටි පන්නයි කියලා මං පැහැදුනාකිවා දැම් මේ පැහැ තමන් පැහැදිච්ච විඩිය ගැන විස්තර කරන්නේ කවුද පිලෝතික කියන පිරිවැදිය. ට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන තව කියනො පැහැදිචාට කියන ඕකතම මම දැකප සම ගෞතමන් වහසක දැකපු දෙවැනි පියවර සටහන. කියන මිත්‍රේ මංතුන්වෙනි පියවර සටහන කුත් දැක්ක. ඒ තමයි ඉන්නව ග්‍රහපති පණ්ඩිතවරු ස්සරක් ශත්‍රිය බ්‍රාහ්මණ ්‍රපති ්‍රපතිගේ දෝගල් වගේ අය ගෙවල්වල සිටින අයයි නම්ම මහා නෝනත්තු. හොඳට නොුවයෙක් සිිල්ප ශාස්ත්‍ර හදාරපු අය. ඒ ශිල්ප ශසාස්ත්‍ර හදාාරපු නෝනේතියයිනවා වාදවාද වාදවිවාද කරනවා අස්ලෝමේකින් අස්ලෝමිකට විදිෙනනවාගේ බෝම සියුම් විදින තාර්ක කරනවා මේ එහෙම අය. ඉතින් ඒ පිරිස ඒ පිරිසට තාරංචි වෙනවා බුදුරජාණන් වහන්සේ ඔන්න මේ වැඩම අප අපස්ල් පලාතර වඩි නවා කියලා ඒගලොින් වරල් යන්න අන්න මෙසමන ගෞතයවන් වහන්සේ වඩිනවලු අපි ගිහි මේ ප්‍රශ්න ගිහින් අහම එකට උන්න්නන්ේ ට මෙන්න මේ ද්ධිත උත්තර දේවි. එදමට අපි මේ ඒවට මේ විර උත්තර දීමමු කිය ලා අර උත්තරයට උත්තර හදාගෙන දැංගිට මේ ග්‍රහපති පණ්ඩිතවරුත් ගිය ගෙහිල්ල එල්ල බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් උන්වහන්සේ කතා කරන කතාබහට පිරිස පහදිනෝ. පැහැදුුණට පස්ස උන්වහන්සේ ධර්මය කියනවන්නේ. කිවහමෝකද වෙන්නේ අර ග්‍රිහපති පණ්ඩිතවර ඔක්කෝම බුදුරජාණන් වහන්සේ සරුණ යනම්. දැම් මේ විස්ත රොක්කෝම කියද්දි තාම ජානස්වන්නේ කොහෙදන්නේ. කරත්තේ. යා රත්්‍යය වාඩිවෙලහගෙන ඉන්නේ අරයකොහෙදන්නේ. පාරේ ඒර පස කියනවා ඕවන් ඕකතමයි මන් දැකපු තුන්වෙන්න පීවර සටහන. ඒරි පස කියනවා මිත්‍රය මම හතර වැනි පියවර සටහන කුත්් දැක්කා. මොකද හතරුණ පවර සටහන ශ්‍රමණ පණ්ඩිතවරුත්තින්වා ඒකාලින් දල තිනව ශ්‍රමණ පණ්ිතවරු මහා නොනැති ශ්‍රමණවර. මේ වාදකර කර යන්න. එත රේගොල්ලු තරි සියුම් විදිහයට ආත්මි ගැන අනාත්මි ගැන ලෝකි ගැන මෙලෝ ගැන පරලෝ ගැන වාදකරකර යනාය. ඇති මේගොලන්ට තාරංචි වෙනවා ශ්‍රමණ ගෞතිමෙන් වහන්සේ අස්වල් ගමට වඩිනවා. ඒගුළු කාල්පනාක නාසමන ගෞතියෙන්න් වහන්සට වඩින්න දෙමු. අපිියං. ගිහිල්ල අපි වාද කල්ලා උන්හන්සේ කියනේවට අපි මෙහෙම උත්ත දෙමු කියෙලා මේ ශ්‍රමණ පණ්ඩිතවරුත් යනවා. තිී බුදුරජාණන් වහන්සේත්ත එක්ක කතා කරපු ගමන් උන්වහන්සේගේ ධර්ම කතාවට සම්පූර්ණ පහදිනවා. කවුද පහදින්නේ. අර්ශ්‍රමණ පණ්ඩිතෝරු. අර් කලින් අය සරණ ගිය විතරයි. සම සමන පණ්ඩිතවරු මකොද කරන්නේ. කියනවා භාගවතුන් වහන්සේ පැහැදිලා භාගතුන් වහන්සේ ලඟ පැවිද්දි ඉල්ලනවා. අරශ්‍රමණ පණ්ඩිතවරු. කියනවා මිත්‍රයේ මං දැක්කා වාදකරණ්ඩාපු ශ්‍රමණ පණ්ඩිතුවරු බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදියනවා. පැවිදිවෙලා උපසම්පදත්වයෙනවා. උප සම්පදත් වෙලා කියනව පස්්‍යකාලේ කියනවා මෙහෙම. කිය මනංමත්තබෝනවා අපි නෝලිම් බේරුුණේ කේනවා අපි අනෝනමයයි දසමනමයෙන් බේරුුණේ කනවා නෝලිම් බේරුණේ කනවා යාන්තම් බේරුණා කියනවා අපි ඉස්සර ශ්‍රමණය නොවී සමනියෝකේ ගියා ඉස්සර බ්‍රාහක්්මොණය නොවී බ්‍රාක්්මණෝකේේ ගියා ඉස්සර අපි රහත් නොවී රහත් කියයකේ ගියා අපි මේ භාගවිතුන් වහන්සේ ළඟ පැවිදි වනාට පස්සේ තමයි හැබැෑ සුර්මණය වුණේ හැබැයි බ්‍රහ්මණය වුණේ හැබැයි රහතුන් වුණේ කියලා කියන්න ගත්තා කියනවා. එති එතකොට දැම් මේ ඔක්කම අහන්ඩ ඇස්පනාපිට මේ ඔක්කොම අහණඩල් ලෙබුණේ කාටද පිලෝතිකට එදකට පිලෝතික නිශ්චයකට ගියා මොකක්ද නිශ්චයකට ගේ මෙන් ශ්‍රමණ ගෞතිමයන් වහන්සේගේ පිවර සටහනක්. එනම් භාගවිතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි භාගවිතුන් වහන්සේ විසින් වදාරණුලද ධර්මය ස්වාකාතයි භාගතුන් වහන්සේගේ ශාවක සංගයා සුපටි පන්නයි කියලා කියනවා මිත්‍රය ඔන්න ඒ කරනු හතරට තමයි මං පැහැදුලි. කියලා මේක කිව කාටද. ජානසූනි බ්‍රාක්්මණයට එදකොට ජානුස්සෝනි බ්‍රාග්මණයයාමොකොද කලින් අර ආස්ප කරත්තම් බැස්ස. ආස්පකරත්තෙන් කොහිටද බැත්සේ පාරට බැස්ස පාරට බැහැල තමන්ගේ උතුරු සරුව ඒ කාස කර ගත්තා. අර සුදුපාට සල්ු ඒ කාන්ශකර ගත්තා ඒකාන්සකරගෙන සැවැත්තූර ජීතනාරාම් පත්තට හැරුණා. දැ මේ බෞද්ධී ඉන්නේ මේ ඔන්න ඒකාලේ මිනිසුන්ගේ ස්වභාවේ. මේ බුද්ධකංකාර එන්නේෙමේ මෙත් ුදුජන් වහසගෙන බස්ත්‍ර දනගත් එතකොට ද මයාට මේ බුදුරජාණන් වහන්සගෙන හදුුල්ලා දෙන්නේ කවුද භික්‍ෂුුවක්ද නෑ භික්ෂුනිියදද නෑ උපාසකයෙක්ද නෑ උපාසිකාවදද කවද මේ පරිප්‍රාජකයෙක් පිරිවැජයේ තවසෙක් තවසෙක් මේ කියන්නේ මඒ පැත්ට හැරු හැරිල්ලා වැැදගත්ත වවැඳගෙනන කියනවා නමෝ තත් භගවතු වරහතු සම්මා සම්බුද්ධත්ස. හෞදි මේ කියන්නේ. ජානුසෝනි බ්‍රාපණයක් කියේනවා නමෝ තත්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඒ භාංගෙවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා බලඩ මේ මේ බ්‍රා්පනියෝක ලි මහා උඩගු විදියට සුදු අස්පයෝද්ධපෝ සුදු අස්සකරත නැගල්ලා සුද්දට සුදේ ගියාට මේ වනිසුගේ හිතේ ස්වභාවේ හරි සරලයි. හිතේ ස්වභාවේ හරි සරලයි. උඩගුණේ අහංකාරණය දර්දඩුනෑ. දැක්කද ස්වභාවය හිතේ. එදකට තුම් පාර භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි දිසාාව හැරිලා නමස්කාර කරනවා. නමස්කාර කරල කාප කියනවා බෝහො හදය මිත්‍රේ. අපිර ශ්‍රමණ ගෞතිවන් වහන් සම්බග කතා කරන්න අවස්ථාව ලැබේවි නොව කියලා කියනවා. කියලා. එතකට ආරයක් පිටත්වෙල යනවා. කවුද පිලෝතික පිටත්තල යනවා. ජානස්සෝ නිබ්‍රා්ණය මොකද කළී දැන් ජනස්සෝ නිබ්‍රා්ණයට ආසාාවක් ඇති වුණ. භාගතුන් වහන්සේව බැහැදකිින්ට ආසාාවක් ඇතුවෙලා අස්පකරත්තින් කොහිටදග ජේතනා රාමීයට ගිය ගින් අත්සකරත්තින් බැහැල බුදුරජාණන් වහන්සේව බැහැ දකිින්ට ගිය. ගිහින් බුදුරජාණන් වහන්සේව බැහැදකලා සතුරු සාමීචීදට වැදි නෑ ඇයි තාම තෙරුවන් සරණ ගිහිල්ල නෑ වැදිනෑ නමුත් හිතේ පැහැදීම තියනවා සතුරු සාමීචි කතාව ඉදිලක වවා ශ්‍රමණ ගෞතියන් වහන්ස අද බංගෙද්දී මට මෙන්න මෙහෙම හම්බ වුණා මගේ මිත්‍රේක් පිලෝතික කියල තාපසිෙක් හම්බුණා. මංගේ තාපසිනාසිකින් ඇහවුව වත්සායන මේ මුොකද මහදවල් ඉන්න කියලා. කොහහිදවද එන්න කියලා ඉතිංක මංමි මේ ස්ත්‍රම ගෞවතමන් වහසලග නකිට මං ඇහවම විස්ත්‍රරැවන්න මෙහෙම. පවර සතරක් සමන ගෞතමයන්ගේ පීවර සටා හතර දැක්ක කිව්වා එක දැක්කේ හරියට උපමාමකු න්නෙහි කිව්ව ව මකක් ද ම ඔ ඇත්තු ඉන්න වනාන්තරේක ඇත්තු ගැන දන්න මනුසී යනෝ. විහාම දිග පලෙන් ලොකු ඇත් අඩියක් මේ වනාන්තරයේ පොළිවේ ඉරල්ල තියනෝ දැක්ක දැකලා නිශ්චයකට පැමුණනා මේනං මහා අස්තිරාජයකය වගේ ආ ඒ වගේ මේ ශ්‍රමණ ගෞති මැන්ගේ පිවර සටහ හතරකිල් මට මෙම මේ කරණ කිව කිවා එදකට බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙමම බ්‍රාක්්මණය ඒ ඇත්පේවරරි උපමාව සම්පූර්ණ නෑකිවවා මකක්දකිවේ ඒ ඇත්පේවර උපමාව අසම්පූර්ණය කිව්වා ඒක තම විස්තර ඒ තම විස්තර තියෙන කිව්වා මංගේ විස්තරවට කියල දෙන්නම් අහ ගන්න කිව්ව කියල කියන එක මේ වගේ ගක් කියය. බ්‍රාහ්මණය ඇත්තුගැන හොඳට දන්න හස්තීම් පිළිබඳ විශාර්ද ඇත්තු පිළිබඳව හොඳට අධ්‍යේනය කරපු ඇතාගේ ස්වභාවය ඇතින්නන්ගේ ස්වභාවය හොඳට අධ්‍යයනය කරපු එකනෙක් ඉන්න දක්සේ. මෙයා යනවා ඇත්තු ඉන්න වනාන්තරයකට දැන් මේ උපමම කියන්නේ කවුද බුදුරජාණන් වහන්සේ කලින් එක කිවේ කවුද ඇත්තුන්නේ කතාව පිලෝතික. ඉතින් කියනවා මේ වනාන්තරයට යනවා යනකොට දකිනවා දිග පලල ලොකු ඇත් අඩියක් දෙක ඇත් අට ඉදිහා බලන. බලලා ඉස්සල මොකදනී ඇත්තරියේ බලපු ගමන් අරයා නිශ්චය කලාන මොකද නිච්චය කළේ. මේ මේ ඇත් අඩියනම් මහා ඇතිකුගේ. කියන මෙයා එම නිශ්්‍යය කරේ නෑ කියනවා මෙයන් කල්පනා කරනවා කියනවා බහා ඇත් අඩි තියන වාමනිකා කියලා ඇතිි නියෝ ඉන්නවා. දැම්මයා හිතනවා. වාමනිකා කියලා ඇතින් නියෝයන්නවා මේ අත් ඇඩිය ඇතිනියකගේ වෙන්ට පුළුවනි. මේ මහයතාගේ වෙන්ඩනං බෑ ඇතිනියකගේ වඩ පුලුවනිී කියලා තවත් කැලේ ඇතුළට යනෝ. යනකට දකිනවා ඒ වගේ තවත් විසාල දිගපලල ඇත් අඩියක්. ඒ වගේම දකිනවා මේ උස තැන්වල පි උලපු ටැන් ගස්වල ගස්වල ඇටගොහිම් පිට උලල දැකල හරපනා කරනවා මේ මහවිසාාල ඇත් අඩිත් තියෙනවා මේ ගස්වල අතුවල පිටත් තුලාලා හැබැයි මේ වැඩේ කරන්න පුළුවන් ඇතිනිහුත්තින්නවා උච්චා කාලාරිකා කියල ඇතින්යෝ ඉන්න උස උච්චාගේ උස කාලාරිකාග ඇතින්ියෝ ඉන්නවා මේක ඇතිනියන්ගේ වැඩක් පෙන්ටක් පුළුවනි කියලා අර අනිශ්්‍යයකටයයක් නෑ කියනවා. ඉරවාසේ මෙ නැවත යනවා පහු දැ නිච්ෂේකට ැනු නැතුව ආයත් කැලේ යනවා යනකට දකිනවා අර වගේ දිග පලල තියෙන ලොකු ඇත් අඩි තියෙනවා. අර වගේම ගස්සල උස තැන්වල පිට උලාලා ඒවගේම මේ උස තැන්වල දල ඇනලා එතවොට ගල්පනා කරනවා මේ දැම් විශාල ඇත් අඩිත් තියෙනවා. ගස්වල තැන්තැන්වල පිටත් තුළලා තියෙනවා ඒ තැන්වල ගිහිල්ල දළලුත් ඇනලා තියෙනවා හැබැයි මේ වැඩ උක්කොම කරන්නට පුළුවන් දල තියෙන ඇතින් නියෝ ඉන්නවා උච්චා කණීරුකා කියලා මේ ඇති නියෝ වෙන්න පුළුවනි කියලා කල්පනා කරනවා කල්පනා කල්ල මොකද කරන්නේ තවත් යනෝ යනකට පේනවා ආයෙමත් ලකු ඇත් අඩි අ පිටවුල්ලා පුත්තැන් දලින් ඇන පුතැන් දැකල බලද්දි පේනවා විශාල හස්තිරාජයෙක් ගාක් ගයට ඉන්නවා එක්ක එල්ලි මහන ඉන්නවා දැකලා කලපනා කරනවා මෙන් නෑ ඇතා. එතිකට ඇස් දෙකටම ප්‍රත්්‍යයක්සිින් දැක්ක ඇත් අඩියෙන් නමේ නිශ්්‍යය කළේ. ඊළඟට පිටවුලාපපු තැන්වලින් නිෙමේ නිශ්්‍යය කළේ දලින් ඇන්න තැන්වලින් නෙම නිශ්ච කළේ ඒ ආශ්‍රය කරගෙන හැබැ ඇතාව දැක්කා. අයමේවසූ මහා නාගෝ මේ ඉන්නේ මහා ඇත් රජා කියලා කියන මේ වගේ බ්‍රාහ්මණය කට මේ කතාාව ඇත්රජා කවද බුදුරජාණන් වහන්සේ ඇත්තු පිළි බඳව දන්න කෙනා කවුද ශ්‍රාවකයා වනී අයේ ඇත්රජාහොයාගෙන කවුද මාර්ගය මේ විදිට මේ විස්තර වෙන්නේ. ඉ කියනවා මේ ාගමණය මේ ලෝක තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි විජ්‍යාචරණය සම්පන්නයි සුගත ලෝකවිදු අනුත්තරෝ පපුරිසිදම්ම සාරති සත්හාදීව මනුස්සානම් බුද්ධ භගවා කියල උන්වහන්සේ උන්වහන්සේ පහල වෙනවා. පහලවෙලා, දෙවියන් මරුන් බබුන් සහිත සමන බ්‍රහමණන් සහිත ලෝකයේ තමන් වහන්සේ විසිම්ම අවබෝධ කරපු ධර්මයක් මේ ලෝකයාට කියල දෙ නවාම එක අනුගෙන හ අප එකක් නෙවේ අනුම්වෙන්න මෙ මෙහෙම කිව්වාගේ කතාවක් නෙම තමන්ගිම අවබෝධීං කියන ධර්මයක් ලෝකට කියලද. නොස්සූ දම්මන් දේශේ තිවඋන්වහන්සේ ධර්ම දේශනා කරන්න. මුලකල්ල්‍යාන මැදකල්ලයාාන අවසාන කල්ල්‍යාන ආර්ථ සහිතය වවැංජන සහිත පරිපූර්ණ නිවන් මග පෙන්නලා දෙනවා. එතකොට කියනවා බ්‍රාහ්මණය මේක කෙනෙකුට අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සගේ ධර්මය අහඳ ලැබෙනවා. අහන්න ලැබුණම සෝතන්දම්මං සූත්වා ඒ ධර්මය අහලා තතාගතයේ සද්ධන් පටි ලැබති තතාගතයන් වහන්සේ ගැන්න හිත පහදව ගන්නවා ඔන්න පලිවෙනිකාරණ මොකක්ද පලවිනිකාරණ ධර්මය හල තතාගතයන් වහන්සේගේ අවබෝධය හරි කියලා හිත පහදවා ගන්න නැත්තන් කෙනෙකුට හිත පහදවාගන්නක්කුම තේරෙන්නය මොකක්ද කියලා. අවබෝධි හරි උන්වහන්සේගේ අවබෝධි හරි කියලා හිත පහදවා ගන්නවා. හිත පහදවාගෙන. ස තේන සද්ඩාලාබන සමන්නාගතෝ ඒ ශ්‍රද්දාාලාබී යික්වනික ලාභයක්ක. ශ්‍රද්ධාව කැන්නේෙ හොඳ ලැබීමක් තමන්ට ඒක ඇනෙ භාගිතුන් වහන්සගේ අවබෝධය ගැන හිට පැහැදනා කියන්නේ තමන්ට මනුස්ස ජීවිතය ලැබෙන හොඳ ලැබීමක්. එදේ සද්දාලාභ යුත්තුව කල්පනා කරන මෙහෙම. සම්බාධූ ගරාවාසෝ රජාපතෝ මේ ගීගිදර වාසය කිරී හරි කරදරයි. ෙස්ම හැදින මාර්ගයක් අබ්බෝකාසව පබ්බජ්ජා පැවිද්ධ නිකං ආකාසි වගේ. නෛදන්සුකරං අගාරං අජ්‍යාවසතා ඒ නිසා මේ ගීගෙදරවාසය කරමින් ඒකාන්ත පරිපූර්ණ පරිසුද්ධ බඹසරණ රගින්ට බෑ දැම්මී බුදුරජාණන් වහසක ධර්මිය හලා කල්පනා කරනවා. ඒ නිසා මං ස්්‍රැවුල් බලා සාාවත් පොරවාගෙන ගිහිගේ අත්හැල්ල පැවිදින වන්න හොදායි කියලලා දැම්මයා කල්පන කරනවා දැම්ම මේ බදුරජාණන් වහන්ේ දේශනා කරනමි කාටද කියනෙමේ ජානුසෝනි කියන බ්‍රහමණයට කියන්නේ. එදකොට මෙයා තමන්ගේ ඥාතිී අත්තරල ධනය අත්තරල එය ඉඩකඩංට දේපළ වස්තුවා අතැරල ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. ඔන්න පැවිදි වුණ න දෙ ඇතා ගැන දන්න එක්කෙන. පැවිදි වෙලා ඉස්සල් අම කරන්නෙමකක්ද. සික්කා සාජීවෝ සමඟ පන්නෝ. හික් වන්නවා. සීලයේ හික් වෙනවා පලවෙනිගමකක්ද. සීලයේ හික්වෙනවා. මෙක තිනු පානාති පාටම් පහාය පානාතිපාතා පටිවිරුතුව හෝත. සතුම් මැරීම අත්තරලා සතුන්මැරීමෙන් වෙන් වෙනොම් නෙහි ද්ඩ දඩපුගුරු අතාරරින. නීත සත්ව අ්‍යාධ අතරන ලක්ජි දයාපු සියලු සත්වයන් කෙරෙයි හිංසා පීඩා කරන්න ඇජජාවන් දයාාවනු කම්පාාව වාසී කරනම්. ඊළඟට අධන්නාදානම් පහාය අධින්නාධන පටිකරුතු නොදුම් දේවල් ගන්නේ එක ආතාරිනෝ. කවරු දු ඇත්ත යම් කිසිදයක් යක ගන්නේ. එක හොරින් ගැනිල්ල නෑ අතාරිනම්. දින්න අදායි දුන්දයක් විතරක් ගන්නවා. දින්න පාටිකංකී දුන්දේ ගන්න විතරක් ඇැමැතිවෙනවා. එළඟට අතේනේන සුචි භූතියන ස්ොරසිතක් නැතුව පිරිසිදුව වාසයකරනවා. සොරසිතක් නැතුව පිරිසිදුව වාසයකන්නවා. ඒයි සීලේ ඒකත් සීලේ. අබ්‍රම්්මචාරියයන් පහාය බ්‍රහ්මචාරයේ. බ්‍රමචාී වා තැරල බ්‍රහ්මචාරයවාසය කරනවා ආරාචාරී දුරිල්ම දුරුකරගෙන විරත්තෝ මේතුනා ගාමද මමයිතුන් දර්මෙන් සම්පපුණ වෙන් වෙලාවාසය කරනවා. එළඟට මුසාවාදා පහාය බොරුවත් තරිම බොරකීම මූසාවාද පටිවවිරුතු, බොරුකීමේ වං වෙලාවාසේ කරන. කොහොද සච්චවාජි ඇත්තකේනවා. සච්ච සන්දූ ඇත්තිං ඇත්ත ගල්පනවා කේ පච්ායකු අවසංවාද එතුකට ලෝකයේ අරබුද ඇතිවුණ දිවල් කතා කරන්න නැතුව ය වාසය කරනු. පිසුනංවාචම් පහාය පිසුනාවාචා පටිවිරුතු. කේලංකීමම අත්තරිනෝ. දැම්මි සීල ගැන විස්තර වෙන්නේ. කේලංකීම අත්තරනවා. එතුොට කේලංකිමි වැල කියලේ නොකොහොමදී මෙතැනින් අහාගැගිහින් එතන කියන්නේ. එතනින් අහාගෙනෑවිල්ල මෙතන කියන්නේ. ය කළොත් කරනමුකක්ද සහිතානංවා අනුප්පදාද. බින්නංවා සන්ධාත බිදිච්චාය සමගි කරනවා. සමගි විච්චායට සමගිවෙන්ඩ අනුබලදිනෝ. සමගගා රාමෝ සමගයට කැමැතිව, සමග්ගා රතුෝ සමග ඇලි සමගග නන්දී සමගී සතටියමින් සමග කරණින් වාචම් භාසිය සමගී ඇති වෙන දේ කියනෝ. මෙසීලේ. ඊළඟට මේ පරුසය වචනවලින් වෙෙන් වෙනවා. යාසාවාචා නේලා කන්නසුකා නල කන්නස්තුකා එකැ යහපත් වචන කනට මිහිරී පිම්වත් ක්‍රදයාංගමෝපෝරීගලකන්නේ වැදග නාගරික කියන එක. ගොඩිය එක එක නම පරිගෙන වැදගත් කියන එක. වැදගත් බොහෝ දෙනා කැමති යහපත්වචද කතා කරනවා. ඊළඟට සම්පප්පලාපා ආතාරනවා හිස් වචන කතා කර කරන්න කතාරනවා. කාලට ගලපෙන සිදුවෙච්චදේ අර්ථයක් ඇති ධර්මියක් ඇති හික්මෙන්් උදව්වෙන. ඊළඟට ඒ කියන වචනය අනක්තික් කෙන මතකත බාගෙන ප්‍රයෝජනය ගන්න පුළුවන් ඒවගේ වචන කතා කරනවා. ඊල්ලඟට ඒ කෙනා මේ කැන පැවිදි වෙච්ච කෙනා ගැල ගස්කොල්ලන් ැපීම සිදලීම ආදී ඒවැංවෙන් වෙනවා. ඒක බෞ්තිකෝ. එකෙන් උදේවරවයේ විතරක් වලදන රෑටව ආහාරින් වැලකිච්ච කෙනෙක් වෙනවා. නැටුන්ගේෙවන් වවු ආදීෙන් වැල ිච්චිෙනක් වෙන මල් සුවඳ වෙල උන්දරීම ආදීෙන් වැලකිච්ච කෙනෙක් වෙනවා විසිසතුර ාබරින් සැසසිෙන් වලකිලා උසාසන මහාසනුවලින් වැලකිලා රාන්ටද මිළි මුදල් පරිහරණෙන් වැලකිලා මුද හන්නේ පිගනීමෙන් වැලකිලා අමස් පිළි ගනීමෙන් වැලකිලා මේගේ තියෙනවා ඒ කාල්ති ිච්චදේවල් විතර ගඩක් ස්ත්‍රී දැසිදස්ස පිල්ිගන්නේ එක ඌරකොකුලු පිළිගන්න එක ඇත්තු ගවයෝ ආදී සතුන් පිළිගන්න එක දූත ගමන එකක් කෙනගේ දූත ගමන වලකිලා ති මේගේ ආදීවාසියෙන් වැලකිලා වාසය කරනවා. මකදමයාගේ ජීවිතයයන සෝ සන්තුුට්ටෝ හෝති කාය පරිහාරිකයන ජීවරේන කුච්චි පරිහාරිකයන පිින්්ඩ පාතින යා සතුටට පත්වෙනවා කොහොමද සරීරී වසාගන්න සිවරකින් සතුට වෙනවා. කුස පිරිණ දානකින් සතුටු වෙනෝ. එයා යන තැනක කොහමද යන්නේ සේතායිපනා පක්ක සකඩු ඒ ඒ නේව ඩේති සපත්්‍ය භාරෝවඩීත් යංයන් තැනක පක්ෂයේ කිිල්ල යනවනන් පියාපත් බර විතරක් ඇතු යනෝ. ඒවගේ එයාට සිවරයි පාත්තරේ විතරක් ඇතු යනවා. එ කුස පිරි ආහාරින් සත්තුති වෙනවා ඇඟ වැසයන වස්ත්‍රීෙන් සතුටති වෙනවා ඒක විතර කැනෙන තන අං යනෝ මේක තියෙන සෝ ඉමින අරියේන සීලක් කන්දීන මේක ආරි සිගිලස් කන්ධයයි කිය න. ආරි සීලස්කන්ධයයි සමන්නාගතු අජ්්‍යත්තං අනවද්්‍යසුකම් පටිසංවේදී සිතය ඇතුළින් නිවැරදි සැපයක් ලබා දෙනව කියනවා තමන්ගේ ජීවිතය ගැෙන ට ඇතුළින් තමන්ට සන්තෝෂයක් වෙපද වල දෙෙනවාගේෙන අනවදදිස්සුක අජ්ජත්ටන් තමන් තුල සන්තෝෂයක් ඇතිකල්ලා දෙනවා මේ සීලය ගැන දැම් මේ සීලයගැන කියන්නේ ඒ කාලේ නානා ප්‍රකාර සිල්තිබික්ච ෝකේ මේ වගේ මේ නාන ප්‍රකාරති සිිල් තිිබිට්ට ලෝකෙ. එතනින් සේලේ ගැන සම්පූර්ණ කතාව. දංගතුකට බලන්න මේ සේලයකයන්න කොච්චර ප්‍රායෝගික විස්තරයදනේ. මොනතරම් ප්‍රායෝගික කටාවන්ද. අපි හිතාගානන්න සේලය කල ඔන සුදු වවස්ත්‍රයක් පොරෝගට්ට සතුරු සල්ුව අදදාගත්තා ශික්ෂාපද සමාටග වුණා සිිල්වත් කියලා මුත් මේ සිල්වත් කියලා කෙනෙ මේ විස්තර තියෙනවා සේලෙ තෝර. මේවිදිී වෙන්න ඕනිසිේ ලෙකට. ඊට පස්සේ තියෙනවා ආර ඉන්ද්‍රිය සංවරෙන් යුත්ත වෙනෝ කියලා කොහොමද ඒ පැවිදිවෙච්ච භෙක්සුව ඇසන් රූපයක් දැක නිමිටි ගන්නේ ඇසන් රූපයක් කරගෙන රූපය නිමිටි ගන්න ඒ රූපය මතකතියාගන්නේ නානුභ්‍යංජනක්ගායි ඒ රූපය කොටස් මතකතියාගන්නේ ඇයි හේතුව ඒ රූපය මතකතියාගත්ව ඇ රප දැකලා ඒ රූපය කොටහක් මතක තියාගත්තෝත්. ඒ ඇස නැමති ඉන්ද්‍රී ආසංවර වෙනවා. ඇස නමති ඉන්ද්‍රී ආසංවර වුණට පස්සේ තමන්ගේ ඇතුළේ අභිජ්්‍යාදෝමනත්ස ඇලීන් ගැටින් වගේ පාවිතු හකුසල ධර්ම තමන්ගේ පස්සි පන්න ගෙනනවා. ඇන් රූපි දැකල ඒක ගැන ලියෙන් ගටින් ඇතිුණුොත් ඒක මඟගේ පස්සෙ කියන රු පෙද කළ ඇලුනුත් ඒෙකත් මඟගේ පක්සිි පන්නන්ගෙනවා. ගැටනුත් ඒකත් පන්නන්ගෙනවා. තස සංවරාය පටිප්ජතියක සංවරවීම පිණිස පිළිපදිනවා. එතකොට සංවරවීම පිණිස පිළිපදිනු. රක්කති චක්කුන්ද්‍රියන් ඇසනෙමති ඉන්ද්‍රිය ආරක්ෂා කරගන්න. ඇසනම තන්ද්‍රිය ආරක්ෂා කරගන්න. එදකොට ඊළඟට ඉන්ද්‍රී සංවරයට අයිති පින්ංවත්න ඇස විතරද. එතකට ඇසින් ඉතනට කණින් යමක් අසා ඒ අරමුණ ගන්නි නෑ කියනවා. කණින් අහලා. ඒක කොටසක්වත් ගන්න ෑ කියනවා. ඒ අමකින් අපේ හිතේ ඇලීමක් කටගන්න ඕනම් ගැටීම කටගන්නුනන් ඒ අපේ පස්සේ එනවනං කරදර දිදි. ඒ කෙලෙස්. එතකොට ඒක වෙන්නෙ කන අසංවර වීමෙන් කන අසංවර කර නොගෙන ඉන්නවා කියනෝ. කන සංවර කර ගන්නවා කන නෙමතිඉද්‍රයේ රකෙනවා. ඉ නාසයනමති ඉන්ද්‍රී රකිනෝ. ඊළඟට දිවනෙමති ඉන්ද්‍රිය රකිනවා දිවෙන් රසවිදලා ඉළඟට කයින් පාස ලබල කයිනමටතිඉන්ද්‍රී රකිනෝ ඒඟට තියෙන මනසා දම්මං වි්ඥායි හිතට ආරමුණුේනවා. අරමුණට පස්සේද නිමිත්තක් ගායුති නානු භ්‍යංජනක්ගායි. ඒ හිතට එන අරමුණු ගණලිනැ කියනවා. මොකද ගන්න ඇතේ යම් අරමුණකින් රාජ්‍ය ඇතියවන ඒ ගන්නය කියන. හිතට එ. යම් අරමුණකින් දේශය තියෙනන ඒක ගන්න නිත්නය කිය නවා. මේවා ගත්තොත් හිතට ඒකම තමන්ට පස්සේ පන්න පන්න එනවා. ඒනිසා මනසකින් ඉන්ද්‍රියතරකින. කිය මේ විදියට ඉමිනා අරයේන ඉන්ද්‍රයේ සංවරේණ සමන්නා ගතු. ආය වෝ ඉන්දි්‍රී සංවර යුක්තව අජ්ජත්තං අභ්‍යාසේකං සුකන් පටිසංවේදී. කලින් එක තියෙන අනුවජ්‍ය සුකං සීලේදී තමන්තුළ ටමන් ගත කරන ජීවිත නිවැරදි භාවේ ගැන. තමන්ගේ හිරද සාක්ෂී තමන්ට සතුට ලබාදනවා තමන් ගත කරන ජීවිතේ නිවැරදිභාවේගෙන සතුටු ලබාදනෝ එකතමයි සීලෙන් කරන්නේ. ඊළඟට කීන ඉන්දී සංගරින් ඉන්දී සංගරෙන් කරනමකක්ද තමංගි ජීවිතයේ තුළ පීඩා රහිතවෝ සතුට ලබාදිනෝ. පීඩා රහිත සතුර ලබාදිනෝ අභ්‍යාසයක සුකන් පීඩා රහිතූ සතුටක් ලබා දෙනෝ නැත්තැන් අර පීඩා ඇති කරන තියාගන ඉන්දී අංගුරච්චකම පීඩා ද්‍ර සංවරයට තමයි පීඩාව ගැනම මේ පීඩා රහිට සතුටක් ලබාදවා ඉන්දී සංගරවීමින් එතකොට දෙකයි ඊළඟට තියෙනවා ස අභික්කන්තයේ පටිකන්ත සම්පජානකාරය ඉන්දී සංවරත් එක්ක තමයි එක ඉන්නේ ඉන්දී සංගරීත්්‍ය එක්ක මේ නවා අභික්කන්තයේ ඉස්සරහා බලද්දිී ඉස්සරහට යද්දී ආපස් වැැර ද්දී සම්පජානකාියෝති හොඳ නෝනින් යුක්වය යයි කරනවා ආලෝකිිතේ බිලෝකට ඉදිරිය බලද්දිී වට පිට බලද්දිී සම්පජාන කායෝති හොඳ නොනි යුක්ත්තුවය යයික කරනවා සම්මයංජිතයේ පසාරිත අතපය දිගාරිද්දී අකුලද්දී අකුලද්දි දිගාරිද්දී හොඳ නෝනීයුක්තු එක කරනවා සංගාටි පත්නචීවර ධාරණයේ සම්පජානකාරියෝති සිවුරු පිරිකර පරිහරණය කිරීමේදී හොඳ නොුවනි යුක්තව කරනවා අසිතේ පීතේ කායිතයේ සාහිතය සම්පජානකාරීෝොති දම්පැන්වලඳන අවස්ථාව හොඳ නෝනින් යුක්තව දම්පැන්වලදනවා ගිලම් පසවල්දනට හොඳ නෝනණ යුක්ත්තව ගැමසවල්දනවා. ඔච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී වැසිගිලි කසෙගිල රද්දිත් නෝනිින් යුක්තවය එක කරනවා. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරතයේ, භාසිතේ තුන්නේී භායායන වෙලාවට හිටගෙනින් වෙලාට වාඩුවෙලා එන්න වෙලාවට, ඒඟට නිදන වෙලාවට අවධියෙන් ඉන්න වෙලාවට කතාකරන වෙලාට නිශ්සද්ධ වෙන්න වෙලාට හැමතිස්සමයා නූනැගින්වා තමන් කරන වැඩේගෙන අවධානින්. එතකට මේ විදියට සතිසම්පජය පුරුදු කරනවා ඔන්න බුදුරජන්වන්ස කයා දෙෙනම් මෙන්න මෙහෙම කිය පුරුදු කරනවා. පුරුදු කරලා එදකර මොකද වෙන්නේ දැම්මයා කරුණු තුනකින් යුක්තයි මොකක්ද. ආරි සීලස්කන්්ඩියෙන් යුක්තයි. ආරි ඉන්ද්‍රී සංවරයෙන් යුක්තයි. ආරි සති සම්පජනයෙන් යුක්තයි. එකොට බලන්න බුදුරජාණන් වහන්සේ පැවිදිච්ච ශ්‍රාවකයාට ඉස්සල්ලාම වැඩේට සුදුස්ෙක් කරනෝ. නුසිදුසුව නෙමේ මේ කරන්නේ. වැඩේට සදුසෙක් කරන මෝලි පූනෝ දෙනවා ොකද මෝලි පූනුව මෝලි පොුණනුව අංගතුනක යුක්තයි. ආරි සීලස්කන්දය, ආරී ඉන්ද්‍රිය සංවරය ආරය සතිසම්පජන්ජයේ මේ මූලික කරුණුතුනින් යුක්ත වනාට පස්සේ ඉර් අන්න හුද කලා සේනාසනයක වාසය කරන්න කියලා කියා දෙනම් විවිත්තන් සේනාසනම් භජති හුදෙ කලා තැනක ඇසුරු පාසය කරනවා අරං්ඥන් එක වනේ රුක්කමූලං රුක්ෂ වනක පබ්බතම් පර්වතයක අන්දරන් ිරිගුවන් සුසාානන් ගිරිගුහාාවක සුසාානිික වනයක හෙළි මහානක පිදුරුගේ මේ වගේ තැනක වාසය කරනවා. ඊට පස මොකද කරන්න දැන්වන්න දැන් මේ නනාට තීරණ කරුණු උත්තුනක් මොකද තුන්න ආ. ලස්කන්දේ ආර ඉන්ද්‍රිය සංවරය ආරෂති සම්පජ්‍ය මේ තුනින් තම සුදු සබෝටියාව පත් කරන්නේ ඊට පස්සේ මකොද කරන්නේ ඔන්න පින්ඩ පාති වඩිනවා දැන් පිඩපාති වඩිනගොට මෑට කරුණ තුනක් තියෙනවා අනවදදි සැපේ අනවද්‍ය සැපේ කියැන නිවැරදි ජීවිතය ගෙන තමන්ටින සැපේ ආහාරය කාටුවක් කරද කරලා හිංසා පීදා කරලා ගන්න එකක් නෙවීම. ඊළඟට අ්‍යාප්්‍ය සැපේ තියෙන අභ්‍යාශයක සැපේ පීඩාරහිත සැපේ තියෙනවා ඉන්ද්‍ර සංවර කරග ඉන්න නිසා එතකොට සති සම්පජනය තියෙන ම යුක්ත කෙනා පිින්්ඩ පාතිය කරගෙන එනවා. ඇවිල්ල මොකද කරන්නේ උදුුම්කායන් පෙන්ටපාති කල ධනමාන වනදල ඉවරල්ලා පොඩ්ල ිවේ කරගෙන උදුුම් කායම් පනිදහය කෛරජු කරගෙන පරිමකන් සතතිංගු පට්ට පෙත්තා භාවන අරමුණේ සසිය පේටුවාගෙන වහසේ කරන සෝ අභිජ්ජන් ලෝකී පහාය විගතා බිජ්්‍යයනු චේතසන් ඇල්ම ඇතිවන දේවල් රාගය ඇතිවෙන දෙයිම් මිදෙන්ඩ ඔන්න අසුභභාවනවාදයේ ධාතු මනසිකාරය ආදී භාවනාවක සතිපට්ඨාන භාවනාවගේ දෙනවා. එදිලා මේ ඇල්මය ඇල්බෙන් හිත බේරගන්නු අයින් කරගන්නවා. ්‍යාපාද දෝසම් පහාය අභ්‍යාපන්න චිත්තෝ විහිරති සම්භපාන බෝත හිතානු කම්පි ඒවගේම දේශී ඇති වන ස්වභාවය දුරුකල්ල දේශරහිතසිතින්. සියලු ප්‍රාණීන් කරෙහි හිතානු කම්පී වන්න මෛතතිී භාවනාවත් කරනු ද රස්ුභ භාවනා ධාස මනසි කාරයාදී කරනවා මෛති භාවනාව කරනවා ඒ මයිති භාවනා කරමින් ව්‍යසය කරනවා එදකොට මොකද වෙන්නෙ දැන් ඇල ඇලීමක් හිටේ හට ගන්න තැනමියා වි වුණ ගැටීම ඇතිවෙන එකනොත් වෙෙන් වුට එහෙම වීරිය ගන්නකොට තියෙනමිද්දම් පහාය විගත තීනමිද්දෝ වීරති ආලෝක සඥී සතෝ සම්පජානෝ වීරියෙන් උත්තව දෙගෙන් දිකට භාවනා කරදිියන්ගේ බරගතය නැති වෙලා අන්ද කාරගතය නැතිවෙලා ආලෝක ගතියක් ඇතිවෙන්න පටන් ගන්නවා. ඊරවස්සේ උද්දංච කුක්කු චම්පාහය අනුදත්තව විරරිදි අජ්‍යතං ූපස එතකුටත් හිටේ ඇවිසන ගතිය කලබල ගතී නැති වෙලා හිට සාන්තව තැන්පත්ව තියෙන්ට පටන් ගන්නවා. ඊට පස මකද වෙන්නේ සැකේ නැතිවෙලා ටික මේ කුසලේ හිත පිහිටන්ඩටන් ගන්න මේ විදිර නීවරණයන්ගෙන් එයා පිරිසිදු කරගන්න වහිත. ඉර්වාසිතියෙනවා මේ හිත නීවරණයන්ගින් බෑර කල්ලා නොවන වනසන ජීවිතයා පිරිසිදු කරන නීවරණයන්ගෙන් බෑහර කල්ල විවිච්චේව කාමයෙහි කාමයන්ගෙන් වෙන් වෙලා විච්චාකුසලෙහි දම්හි අකුසල ධර්මයන්ගෙන් වෙලා ඉතාර්ක විචාර සහිත විවේකින් හටකක් පීති සැපය ඇති පළවිනි දිහානය උපදවාගෙන වාසය කරනවා. ඔවුන් පලවිනි දිහානය උපදවාගත් තද ත්තිෙනක් බ්‍රහ්මණය ආංගයා තතාගතයන්ගේ පීවර සටහනක් දැක්කා. ආංගයා තතාගතයන් පිටවුලූ තැන දැක්කා. ආංගයා තතාගතයන් නමති හස්තිරාජා දල ඇන්න පුතෙන්න දැක්කා හැබැයි ඒකාන්තන්ම නිගමයකට තාම යන්නේ නෑ ස භාගවිතන් වහන්සේ සම්මා සම්බුද්ධයි භාගිතන් වහන්සේ විසින් වදල්ල ධර්මය ස්වාකාතයි භාගිතන් වහන්සගේ සාාවක සංගස් සුපටි පන්න කියළ ඒ කාත නිශ්චිකට තාම යන්න හැබැයි පිවරයක් පිවර සටහනක් දැක්ක ඊට පස කියනව බ්‍රාහ්මණය ඊට පස්සයේ භික්ෂුව විතක්ක විචාර සංසිදූල ආධ්‍යාත්මී පැහැදීම ඇති සිත පඩාත් එකඟ බවිංයුක්ත විතාර්ක නැති විචාර නැති සමාධීෙන් හටකත් පිීතිසුක ඇති දෙවනි දිහානය උපදවාගෙන වාසය කරනවා කියන බ්‍රහමණය දෙවනි දිවානයත් උපදව වගන්තා ියවනි දයන උපදව ගත් ම කින භාමණය ඔවුන් තතාගතයන්ගේ තවපීවර සටහනක් දැක්ක තතාගතයන් පිටවුලාපු තව තැනත් දැක්ක තතාගතයන්නමති හස්තරාජා දලින් ඇනපු තැනක් ඕනයා දැක්ක දැක්කට ආර්යස් කියෙනවා නත්තීව තාවවාර්ය සාවකු නමුත් එහෙම දැක්ක පමණින් ශ්‍රාවකය හාමං දැක්ක භාගිවිතුන් වහන්සේව භාගවිතන්හන්සේ සම්මා සම්බුද්ධයි ධර්මය ස්වාකාතයි සංගාස්පටි පන්නාෙලම කලබොලට සම්පූර්ණීම දැන්වැඩේ සම්පූර්ණය කියල අතාරී නෑකිව. එය තවත් ඉස්රාට කරගෙන යනවා. හරියට අර මේ ඇත්පේවර දැක්කට එතරින් නොනැවති දිගෙන් දිගට ගියා වගේ තවත් කරගෙන යනවා. යනකට කන බ්‍රාමණයේ භික්ෂුව තිහාාස විරාගා ප්‍රීතීරන් නොවැල්මෙන්න් උපේක්ෂාවෙන් යුතුව සී මනාසේනුවන යුතුව කයින් සමාධයෙන් ලැබෙන සැපසුකෙන් වාසය කරමින් යම් ආරයන් වහසලා කියෙනවනං උපේක්ෂාවෙන් යුක්තව මනා සිහිිය තියෙන සැපේ තියනදේ තුගනි දි්‍යානයක ලාංග තුංගනි ධයාානයට වාසය කරනවා. භාක්්මනය ඕකුට කියන්නෙත් තතාගතයන්ගේ පීවර සටහන ක නව ඇතකොට ්‍රාහමණය ඒ භික්ෂුව තතාගතයන්ගේ ඒ පීවර සටහනල් දැක්කා තුංගෙන දයානී පද්ධපු කෙනා. තතාගතයන් පිටවිුලූ තැනත් දැක්කා. තතාගතයන් දලින් ඇනපු තැමත් දැක්ක නමුත්ඒ ආර ස්්‍රාවකයා නිශ්චයකට ගේ නෑ භාගිතුන්රාහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මය ස්වාක්කාතයි සංඝයා සුපටි පණ්න්නා කියලා තාම නිශ්ෂයකට කියනෑ කියනවා. කියනව ඊට වසේ භික්ෂුව ඒ භික්ෂුත් තවතුරටත් මේ සමාධිය පුරුදු කරග නයහෝ. යනකට සැපයත් ප්‍රහණය කරලා දුකත් ප්‍රහණය කල්ලා මනසේ ඇතිවන්න සුම්නස් දුන්නස් ගතිය කලින්ම නැති කල්ලා දුක්ෂැප රහිත උපේක්ෂා පාරිශුද්දි උපේක්ෂාවං යුතු සතවරණ දිහානයේ උපදවාගෙන වාසය කරනවා. කියනවා බ්‍රාග්මණය මේ භික්‍ෂුව තතාගතයන්ගේ හතරවෙෙනී පීවර සටහනත් දැක්කා. තතාගතයන් පිටවුලාපුතැනත් දැක්කා. තතාගතයන් දලින් ඇනපුතැනත් දැක්කා කියන. ඒත් නිශ්චයකට යන්නේ නෑ තතාත සම්මා සම්බුද්ධූ භගවා ස්වක්කාතුව භගවතා දම්මූ සුපටිපන්නව භගවතු සසාහක සඟහ කියල නිශ්චකය නැකිව. ග මේ විදිහයට සිිත සමාධිමත් වෙලා පිරිසිදු වෙලා බබලලා සිටේ උපක්ලේෂ නැතිවෙලා සිත මුරුදු වෙලා සිිත්ත හොන්දට මොලොක් වෙලා සිත ඕන පැත්තකට හරවන්න පුළුවන් විී තත්තකට පත්වනාට පස්සේ මොකද කරන්නේ මේ සිත හරෝනවකනවා පෙරවිසූ කඳ පිළිවෙල බලන්ට. කඳ පිළි බලට හිත යමු කරනවා ගෙනවා. එතකොට හොදට නැමන කරන හිතක්ේ නොයි ඒ හිත පුළුවන් ෙනවා හටමට හරවන්ට. යොම කරනවා කියෙන යොම කරලා අනේක විහිතාම් පුබ්බී නිවාසං අනුස්සරති නොේ කාකාරයට පෙරවිසූ කඳ පිළි වෙල බලනොවා. ඒකාමයක් ආත්ම දෙකක් ආත්ම තුනක් ආත්ම හත්තරන් ආත්ම පහක් ආත්ම දහයක් ආත්ම විශ්සක්, ආත්ම තිහක් ආත්ම හතලියයක් ආත්ම පණහක්, ආත්ම සීයක්, ආත්ම දාහක් ආත්ම ලක්ෂය ආත්ම කල්ප ගණන් තමන්ගේ ආපස්සර තමන්ගේවාපු සසර ගමන බලනවා කිය නම්. මේ බලදි මං මේවා කෑවබිවී ම මෙම හිටි ම මෙම සැපදුක්විින්දි හප්පේ ම මෙහම ගමනක් නමී දිකටම ඇවිල්ලා තියනන්නේ කියලා දිගෙන් දිගටම මේ සසර ස්වභාවය ඩකිනෝ. ය දැකලා මොන්නයි ඥානයුක්තිය වනො කියෙන බ්‍රාක්්මණය ඒ භික්ෂුවය. තතාගතයන්ගේ තවපීවර සටහනක් දැක්කා. තතාගතයන් පිටවුල්ල පු තැන දැක්කා. තතාගතයන් දලින් ඇන පුතැන දැක්කා. දැක්කට තාමක් නිශ්්‍යයකටවි නෑ කියනවා. සම්මහා සම්බුද්ධූ බගවා ස්වාකාතුව භගවතා දම්මෝ සුපිටිපුවෝ බගෞෝතෝ සහුසංගකල තාමත් නිශ්ෂේකටාවනේ තත් කරෙන අනටේ. ඊර්වස මගත කරන්නේ මෙ දංවන්න පඩ මේ පපුබේනිවා සහනෝසඥානය දැන් ඇතු වෙලා. ඊර පස්ේ තමන්ගදැ හිතහොදයිනෙ හිට නිවරණ ධර්මයන්ගේ බැරිවෙලා හතුරණ ධාන දක්වා හිත වැඩිලා ඊළඟට පිරිසුදී බලන්වා උපක්ේෂ රහිතයි හොඳ මරදුදී ක්‍රියාවට යෝග්‍යයි කර්මණ්‍යයි ඕනන විදිර හිත හරවඩ පුලුවන්. ඊර්වාස මගත කරන හිත හරෝනවා මේ ලෝක අනි සත්තුය ගැන. කොහොමද තමන් සංසාරයාාව වගේ අනි සත්‍යයොත් ඒ ස්වභාවීන්ද මේ යන්නේ කියලා. බලද්දිී ඔන්න ඥානයක් පහළ වෙනවා චුතූපපාත ඥානය. සත්වයන් චුතවෙන හැටි උපදින හැටි දකිනෝ. දකිනෝ කොහොමද දකින්නේ දිවැසින් දකිනවා. සතවයන් කර්මාණු රූපෝ චුතවෙනවා කර්මාණරූප උපදිනවා. හීන ප්‍රණි හීන ප්‍රණීත. ස්ර්ණ දවර්ණ සුගත දුග්ගත ඒැන හොඳ නරක ලස්සන කැත සුගති දුගති කර්මාණුරූපපදනවා. දැකහම ඇතිු අනමේ සත්වොයෝ කාය දුෂ්චරිතියේදිලා. වචී දුෂ්චරිත යේදලා. මනෝ දුෂ්චරිතයේදිලා. ආරියන්ට නින්දා පහස කල්ලා. මිසදිටි වෙලා මිසදිටු කර්මයන් සමාදං වෙලා. මරණිම්මත්තේ මේ අපායට පත්තින වනේද දුගතිය උපදින වනේද. ඉල්ලෙන අනිස්සත්‍යයගෙන දකින මේ සත්‍යයෝ කාය සුචරිතෙන් යුක්ත වෙලා. වචී සුචරිතෙන් යුක්ත වෙලා මනෝ සුචරිතෙන් යුක්ත වෙලා ආරයන්ට ගරහන්නතු ඉඳලා සම්මාධීතය යුක්ත විදල මේ සත්‍යයෝ මරණිම්මත්ත සුගතියේ ගිල්ල සැපේදිනු අනේද කියලා සුචුදූප පාත ඥානයක්ත්තු පද්දවගන්නවා. එතකොට බ්‍රාහ්මණය ඒ භික්ෂුව තතාගතයන්ගේ තවපීවර සටහනක් දැක්කා තථගතයන් පිට උලාපු තැනත් දැක්කා තතාගතයන් දල යනපු තැනත් දැක්කා හැබැයි නිශ්චිකටඉටම මොකක්ද සම්මා භාගිතන් වහන්සේ සම්මා සම්බුද්ධයි භාගිතන් වහන්සේගේ ධර්මය ස්වාක්කාතයි ාගතුන් හසගේ සාවක සංඝ්‍යාස්ස පට පන්නා කියලා නිෙච්චේ ඉන්න කෙනවා. ති මේ විදියට මේ හතුරණ දිහාන ඉඳ ළමේ බලසම්පන්න සිත. එකන්නේ නීවරණයන්ගෙන් බැහැර වෙලා පිරිසිදු වෙච්ච බබලන උපක්ලේෂ රහිත මුරුදු කර්මණ්‍ය වූ සිත ඔන්න යොමුකරවනවා චතුරාර් සත්‍යවබෝධයට. ඒරවාසේ මේ භික්ෂුව මේ තමයි දුක නෙමැති ආරි සත්‍යය කියලා ඒ ආකාරයම අවබෝධ කරනවා. මේ තමයි දුක හටගන්නීම දුක උපද්ධවන හේතුූ කියලා ඒ ඒ විදිීටම අවබෝධ කරනවා මේ දුක උපද්ධ වන හේතු නැත්තං මේ දුක නිරුද්ධ වෙනවා කියලා ඒ විධීරම අවබෝධ කරනවා මේ දුක නිරුද්ධ වඩතින ප්‍රතිපදාව මේ ආර්්‍යෂ්ඨාංගික මාර්ගයහි කියල දැක ගන්නවා. මේ ආශ්‍රවයංය මේ තමයි ආශ්‍රව හට ගැනීම මේ ආශ්‍රව නිරෝධී මේආ නිරෝධ ගාමිනී පටිපදා කෙර දැකගන්නවා. එකකිවේ මෙයා සෝවාං වෙනවා. සකදාගාමී වෙනවා. අනාගාමී වෙනවා. අනාගාමය වනත් දැනගන්නගෙන මේ තතාගතයන්ගේ පියවර සටහන්. මේ තතාගතයන් පිටවිලූ තැන්. මේ තතාගතයන් දල ඇනපුත් ඇැනයි කළ දැන නමුත් ආර්ය ශ්‍රාවකයා අනාගාමිවෙලත් නිශ්චයකට යන්නෑ කියනවා. සම්මා සම්බුද්ධූ බගව භාගිතුාහස සම්මා සම්බුද්ධයි භාගිතුන් වහන්සේගේ ධර්මය ස්වාක්කාතයි භාගිතුා සාවක සංගයක් සපටි පන්නයි කළ. මේ විදියට බිදර්සනාවේ යුක්්‍රව ඉන්නකොටේ. ශ්‍රාවකයා මේවිදිරරි අතහාරිතයේ දන්නකොට දකිනකොට කාමාස්ත්‍රවයන්ගින් සිත නිදහස් වෙනෝ. භවාස්්‍රවයන්ගින් සිත නිදහස් වෙනෝ අවි්‍යාත්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනෝ. නිදහස් වුනාට පස්සේ සියලූ ආශ්‍රවයන්ගෙන් නිදහස් වනා කියලා ඥානයේ ඇතියෙනවා. ඒර පසේ ඇතිවුණු ඥානයමකත් දැන් ඉපදීම නිදහස් වුනා බවවෙන්නේ දස්සුනා බවනිරෝධයට පත්වනා දැම්මගේ බඹසර සම්පූර්ණයි. දැම්මට තවදුරටත් නිවං අවබෝධය පිණිස කරන්න දෙයක් නෑ කියන බ්‍රාක්්මණය ආංයා දැනගන්නවා මෙන්න තතාගතයන්ගේ අවසාන පීවර සටහන. මෙන්න පිටඉලූ අවසාන තැන මෙන්න දළ ඇනපු අවසාන තැන කියලා නිශ්්‍යකටයෙනවා කියනවා මෙන්න මම භාගවිතුන් වහන්සේව දැක්කා භාගවිතුන් වහන්සේව දැක්කා සම්මා සම්බුද්ධෝ භගවා භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාකාතෝ භගවතා දම්මෝ භාගිතුන් වහන්සේ විසින් වදාල්ල ධර්මය ස්වාකාතයි සුපටි පන්නෝ භගෞත සසාාවක සංගෝ, භාගිතන් වහන්සගේ සාවක සංඝයා සුපපටි පන්නයි කියලා දැන ගන්නවා එතුකෙන බ්‍රාහ්මණය එතකොටයි ඔය ඇත්පීවර බලබලා නිගවනයකට පැබිණීම සම්පූර්ණ වෙන්නේ. පින්වත්නි මෙහම කිව්හම ජනුස්සොනි බ්‍රාහ්මණය දැන් ඉත්නවාග හිටිය ජනුස්සොනි බ්‍රාහ්මණය. අහංගදල කියනවා අභික්කන්තම් භූගෝතම. ගෞතමිය ඉතා මනහරයි අභික්කන්තම් බෝගෝතම බත්ගෞතම ඉතා මනහරයි සයතාවිිබොහෝගෝතම නික්කුද්ජිතන්වා උකුද්ජය බවත් ගෞතමන්වහන්සේක හරියට යටට හරෝපු දෙයක් උඩට හැරිව වගේ පටි ්චන්නන්වා විවරයිය වහල තිබිච්ච එකක් ඇරලා පෙන්නුව වගේ මුූල්ලස්සවා මක්ගං ආචිකෙයිය මම් මුලාවෙච්ච කෙනෙකුට හරිපාර පෙන්නවා වගේ. අන්දකාරේවා තේල පජතන් ධාරී චක්කුමන්තුව රූපාණි දක්කින් තිේති. ඇස්ඇත්තු රූප දකිත්වායි කරුවලේ හිටපු අයට තෙල් පහනක් පත්තු කලාා වගේ. දරාගෙන හිටිය වගේ. භාගතුන් වහන්සේ නොේක්කාර ධර්මි ප්‍රකාශ කළා. බම බාවත් ගෞතිමයන් වහන්සේ සරණ යන්නවා. ධර්මය සරණ යනවා සාවක සංඝා සරණ යනවා අද පට මාව ම පනඇතිතෙක් උපාසකෙක් ටට පිළිගන්නාසෙක්වා කියලා ජානසෝනි බ්‍රාග්මණයා භාගවිතන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත්තුනා ඇදකට මේ දේශනාව තමයි මදුමාරාතන් වහන්සේ ලංකාවේදී හාහපුරා කියලා ලංකාවේ මිනිස්සු කතාකරපු භාසාවිෙන් ඒකට කියන දීප භාෂ කියලා ඒ අල්තිවිච්චි බාෂාවට දීප භාසාවිෙන් මේ ධර්මය තෝර්ල දීලා තියන්නේ දෙවන පැතිස් රජ්ජුරුවන්ට හදට දෙවන පැතිස් රජතුමා කහල එවලෙන්ම බුදුරජාණන් වහන්සේ සරන්න ගිය ධර්මය සරන්න ගියා ශ්‍රාාවක සංග්‍යා සරණ ගයාා එතකට බලල ැ මේ ජානුස්සෝනි ්‍රා්මණය තතාගතයන්ගේ පෙවර සටහන දැක්ක නෑ. තතාගතයන් පිටයිලූ තැන දැක්ක නෑ. තතාගතයන් දලෑනපු තැන දැක්කි නෑ. නමුත් මේ කරණුවලින් තේරුම් ගත්තා මේ නම් තථගතයන් වහන්සේ නමක් මයි. මේ විදියට ස්්‍රාව අවසාන පරමාර්තය සාක්ෂාත් කිරීම දක්වා. සාාවකයකුගේ අසා අවසා සාක්ෂාත් කිරීම දක්වාම විස්තන කරන්න පුළ ශාස්තෘරන් වහන්ස කෙනෙක් මේ ලෝකේ වෙන පහළ වනේ නෑ. ඇම් ගුඩාක් ශාස්තෘරු පරලවට කොටසක් ඉතුරු කළ සක් විතුර කලා පරලෝට තවකොටසක්කවා පරලුවන් ගනෑ කියලා ඒයට පස්සේ සමහරුන්ගේ කියන ඒ අනි සියලුම අයගේ ඒ දැන් අපේ බුද්ධ කාලය ගත්තොත්ේෙම නිිගන්ට නාත පුත්‍රමකක්ද්ද කියාගැනගේ මු නිිගට් නාාත පුත්‍ර කියානගේ මේ ආත්ම මේ තියෙනවා අපි සංසාරයේ සිද් කරපු කර්ම ඇලිලා ආත්මය කල එකත් තියෙන මේ ආත් මේ කරම ඇලිලා තියෙනවා මේ ඇලෙච්ච කර්ම අයින් කරන්න නම් ශරීරයට දුක් දීපන් ශරීරයට පුලන්තරං වද දියන් වද දීල දීල දීලා ශරීරයේ චප්ප කරපන් එතකොට ආත්මේ තියෙන කර්ම ගැලිවෙලා යයි එත බුදුරජාණන් ව සෙහෙම තපස් කරපයගාවටගේ හැවවා ගොල කොච්චර කාල ඇතිසේ මේ රිට වද නොද කෙව ඉතින් කිව්වා අපි මේ කාලය ඇත්තිස්සේ මේ ශරරීයටට දැන් වද දෙෙනවා කිවවා. ඉතිං එහ දැන් ඔබ දන්නවාද මෙිච්චට කාලයක් වද දුන්නා දැ මෙච්චර කරමයක් ගෙවිල ඉවරයි. තම මෙච්චට ගෙවෙන්න තියෙනවා. අ අපි එහෙම දන්නේය කිව්වා. ඊළඟට බුදුරජන් වහසේ ඇත්තරිමබ දැක්ක අද පිරාත්නය පව්කරපු බව. මද <laughs> ැ තින්කිව බදුරජන්ාන්සු මේ කාහරිි කත වන්ද මේ අන්දියයාගේ හැරමිටි අරනම් කරකිෙනවාගට දන්නේ. කියලා එතකොට ඒවගේ දේවල් කියාගෙන ගියා. තවකොට සක්කිව්වා මේ තවකොට සක්කිව්වා කන්දකින් කන්දකට නැගලා නූල් බෝලයක් අතට අරගෙන ඒ නූල් ෝලි කෙරවලට අල්ලගෙන නූල් බෝලියය ඇතට විසිකලළොත් නූල් බෝලය දුර ප්‍රමාණණයට බෝල යනො නොල දුර ්‍රමාණට ව ඒ වගේ මේක වෙන කරන්න දෙය නෑ කිව්වා අපට කරන්න දෙ නෑ මේ කර්මාණරෝපු අපට යන්ඩ වෙන අසු හාර දහ කාත්ම ඉපදීපදි ැඩරිමැරි අන්ඩෙනවා එතකට නිකාම ඔටෝ නිදහස් වෙලා යයි කිව්වා නිකන් ඔටෝමටික් නිදහස් වෙනවා එතකන් කරන්න දෙය නෑ කිව එෙම කි්වා හිටිය ති මේ වගේ කියාප ලෝකකය එකක් කෙන සවකොටසක වවා ගංගානන්ගන්ගේ යහා කෙලෝ වරඉඳදල මෙහා කෙරවෝල්ට දන්දීගන ගියත්වදන්නේ මරාගෙන ගියත්වඩන්නේ ඊළඟට එහෙම කියත්වඩන්නේ මේ මැරුුණට පස්සේ සතරමාධතු සතමාවාදා තෝට එක තුතිවෙනවා ඉන්ද්‍රියන් හසටයන ්ඥාණ විිසිරලියයන ති නොකම . බ්‍රාග්මුණයකුව මේ වේදයට අනුව බ්‍රහක්්මය මවල තියෙන්නේ තින් මේ මහා බ්‍රක්්මය ගාවට යන්න කියලා. ඔය මද්දී තමයි බුදුරජාන් වහන්ස මේක දේශරංගලිය මේ දේශනා කළ මෙන්න මේ විදිට ආරය වූ සීලස්කන්දින් යුක්ත වෙනවා ශ්‍රාවකය ඊට පස ශ්‍රාවකය ආරය වූ ඉදි්‍රී සංවරෙන් යුක්ත වෙනවා ඊට පස්ස ශ්‍රාවකය ආරය වූ සති සම්පජාන යුක්ත වෙනවා ටික හොඳදට පෝළුවන්ට පස හොදි කලා වෙනවා හොද කලා වෙලා ඊට පස්සයා තනියම මේ පංච නිීවරණන්ගින් සිත බැහරගෙන හතරු නිද්‍යානයේ දක්වා හිත පුරදු කරගන්නවා ඊට පස්සේ පුබ්බේ නිවාසානුස්වත ඥානල් ලබාගන්නවා ඊට පස්සේ චුතුපවාතඥානයේ ලබාගන්නවා ඊට පස්සේ ආසවක්ක්‍ය ඥානෙ ලබගන්න ඇගේ වැඩි සම්පූර්ණ හිතිරි පස මුද කර න්නේන කිව මෙ කිවරයක වැඩ කටයුතු. කතන්කරණයන් කළ යුතුදේ කල්ලා ඉවරැකිව්වා නාපරං ඉත්තත් ඇති ආයමත් තා මකුත් කරන්න දෙයක් නෑ කිව්වා. මේක කතා මාත්‍රයකින් අවසංගනා කවුරුවත් මේ අදදැකීම ලබල නැත්තන්. දැ මේ බුදුරජාණන් වහන්ේ කියාපු මේ අදදකීම කවුරු බල නැත්තං මේක කතා මාත්‍රයකින් ඉවරණ එදාමතු මහරහතාන් වහන්සේ මේ දේශනය මුල් කරගෙන සමහරවිට දෙවන පඇතිස් රජරුවන්ට කියන්න නැටේ රජතුමනි අපිත් මෙහම කළ කියලා කියන්න ඇති අපිත් ඉදදී ආය සීලස්කන් දෙ පුරුදු කලා. අප ඉන්දී සංවරය පුරුදු කලා අපිත් ආරි සති සම්පජඥය පුරුදු කලා අපිත් මේ විදියට කලා අපිත් මේ විදියට කලා මේයිනි ඔක්කොම මේ සාවක පිරිස කියල අරහතන් වවාසල පෙන්නන්න ඇති. අපි ඔක්කෝ මේ භාගතුන් වහන්සේ සම්මාහා සම්බුද්ධයි කියලා ප්‍ර්‍යක්ෂ ඥාණින් දැකපුය. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා, භාගතින් වහන්සේ වදාල ධර්මය ස්වාකාතාය කියලා ඥානින් ටැකපු අය. භාගතින් වහන්සේගේ සාාවතනග සුටි පන්නයි කියලා ජානින් දකපැ කියල ගියන්න ඇැති. ද අපිට ඒ ඉදා මේදු මාරාතන් වහන්සේ දේශනා කරපු රටාව මොකද කියලා අපි දන්නේය කියන්න. නමුත් ඒ කරුණුවසේ තමයිින් පැහැතුනේ දෙවන පැඇති ස් රජ්ජරු මේ දේශනවා ඇවට පස්සේ හවස, මීදු මාරාතැන් වහන්සේ දැන් ඔන්න බණයහකු. අවකම ය සරණත් ගියා. හවාස් වෙලා හාස දෙවන පැතිස් රජතුමාට සේවකය කෑමගෙනත් දුන්න. කෑමගෙනත් දුන්න හම දෙවන පැති රජුරු කකාපන හලා දැන් මිතන ආගන්තුක පිරිසක්කින්නේ. ද භික්ෂුන්හන්සල බව දන්නවා. ඊළඟට මේ චෝලහති පදම සූතය තියෙනවා භික්‍ෂුන් වහන්සේලාගේ ඉන්දී සං මේ විනේ. ආරයෝ සීගලස්කන්දයට අයිති දෙයක් කියලා විකාල බෝජිනෙක් වැලකීම.වේක තිබුණ නේ ඇති එතකොට මේගත් අහල දින හලා තියද්දීත් ඇැහවා ස්වාමීනිී ගුත්වලඳ නවාදක ලැහව. දවනි පැතිස් රජතුමා එතටකො නෑ මහරජ අපි මේ ඉරවරට ගෑට පස්සේෙන්ම කුත්වලඳද නෑැකිව්වා. ඉරව ස්වාීනේන හෙටවඋදේ. මේ ධානයට වඩින්න කිව. එඉවිදිරි තමයි සම්බන්ධය ඇති වුණේ. එතකොට ඒකට සියලේ කියන මොකක්ද කියලා ඉස්සල්ලා මිගෙන ගත්තා. ඊළඟට ඉන්ද සංගුරය කියන මොකදක ලිගෙන ගත්ත ඊළඟට සති සම්පජනය මොක්දක ලගෙන ගත්ත පලිනි දෙවනි දයානී තුංවනි දයාන හතුර දි්‍යානී මොකක්දක ලිගෙන ගත්ත. දීට පස්සේ මේ විස්ත්‍රරිය හලා මීතුම හරහතන් වහන්සගේ බොහම සතු වුණා. අන්නේදා ඊට පස්ස මේ කිව මේ දෙවන පැතිස් රජරු හෙන මේ ළමය අ දෙන්න අපිට කිව්ව. කෞුද ලමයා. මීදු ආරාතන් වහන්සේ ඉන්නවා හිට්ිය උට්ටිය සම්බල බද්ධචාල් සමන කල රහතන් වහන්සලා ඉන්නවවා තවක්කෙනෙක්කන්නවා. උපාසක කෙරෙ. මේ ළම අපිට දෙින් අපි එක්කන් යන්න කිවහේ. එතොට කියනවා මීදුමාරහතන් වහන්සිකෝ මහාරාජ මෙන් කාමී පරිහරණ කරන්න සුදුසුකින් නමේ කිවා. ඔබ යන්ඩ ි තවටිකින් මයාාව පැවිදි කරනවා කිවා. අපි මොව එකක්ගෙනාවේ අපි මිනිස්සු දව පෙන්නන්නකිේවා. තවටික මයා පැවිදි කරනු ඔබ පටත්තල එඇන්නන කිව. එකතිීදා පැවිදි කලා පැවිදි කරපු අවස්ථාවේ රහතන් වවාසයන ම බඩ පත්වනාා. ඒ බණ්ඩුක උපාසකත් හභික් බෞ් පත්වනා. එක ච්චර වයිසක කෙනෙක් නෙමේ මහිතු රහතන් වසේගේ ම නංගි දුවගේ පුතා තමයි ඔය බණ්ඩකු පාසක එතකොට ඊට පස්සේ එදා තමයි ඉදාරාත්‍රී මීදු මාරාතන් වහන්සේ වදාලා දෙවියන්ට ධර්ම දේශනා කරන්න ඇහුම දෙවියන්ට කාල ගෝසා කරද කා ගෝසාකරට ඩිවියට හටනග කියන්න කිව මේ බණහට ඉට කිය මන සාමනරයෙන්තමයි බනහන්ට ඉනිිකල් දෙවියන්නකතා කලකිව. ඉදා සාරිපපුත්ත මාරාහතන් වහන්සේ වදාල සමචිත්්‍ය පරිාය සූ්‍ර දෙවිවරුන්ට දේශනා කළලා මිදුම රාතන්වා. විදාහිදල දෙවරු මේ රාතන් වන්සයලා පිරිවරාගන වාසය කළ. ඊීට පස්සේ ඔබදන්නව පහෝදා මාලිගාවට වැඩිය මාලිගාට වැඩිල දේශනා කලා විමානවස්තු විමානවස්තුල මොනවට තියෙන්නේ. පංකරපු අය දෙවියන් අතර ඉපදුණු කතා. ප්‍රේතවස්ති මනවත්තියෙන්නේ. පෞකරපු අය පෙරේට වෙලා විඳන දුක ගැනම්. ඊට පස්ස දේශනා කළ සච්ච සංගක්තය. මේ වගේ සසරගමඟට බැටිවැටි යන්න සිද් වනේ චතුරාරි සතති අවබෝධ නොකළ නිසා. එතකොට දෙවන පැතිස් රජ්ජරුවන්ගේ සහෝදරයාගේ බිරිඳ. අනුලා බිසවුන් වහන්සේ ප්‍රධාන අන්තපපුර බිසවුන් වහන්සලාට කැමැත්තක් ඇතිවුණ. මුකන්ද කැමැත්තක් ඇතිවුණ අනේ අපටත් මේ ධර්මාර්ගී යන්න එවලම කාමී ආතාරෙන්ට පුළුවන් වුණා. රජ පවුල් තමයි මුල්ම දවස්සල ලොක්කම මේ අතෑර අතෑර පැවදිවෙලා තියෙන්නේ. මේ දර්ුමාර්ගි ගිහින් තියෙන්න්නේ ටඒ කාලි මහා භාග්්‍ය සම්පන්න මහා පිින්වන්ත කාලයක් ඒ කාලේ මේ ධර්මයකෙේ දැන් එෙම යෑනි දැන් පොඩ්ඩක්කවුට සැකෑ ඇතිවෙනවා බනින්නවා ගරහනවා නිින්දා කරනවා පහස කරනවා මේ වගේ මහා පහත්මට්ටමට පක්්‍රයාන මේ කාලේ සිත පහදිනවා නෙමේ නි දැන් කරන තමන්ග තියෙන හිත වන්නසගන්නවානි හිත වනසා ගන්නා එකයි හිත පහදගන්න එකයි දෙකක්. මේකාලෙ මිනිස්සු කරන්නේ පාදවාගණඩ හිතයෙන හිත වනස ගන්නවා. ඒකාලෙකරේ මිනිස්සු එකනමේ වනසේද නොදී පාදව ගත්තා. දේ පහදවගත්ත නිසා ලොකු වූ පිරිසක් මාර්ගඵල ලැබවා සංසාරයෙන් අතෙමදුනා නිවන් අවබෝධ කළ මේ වගේ තින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන බුදුරජාණන් වහන්සේගේ. බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධයි ඒ ධර්මය ස්වාකාටයි සාාවක සංගයා සුපිටි පන්න දැම් බලන්න පින්ුවත්න මේ මේ දේශනාවේ ඔබ දැක්කල් ඉතාම අහිංසක චරිතයක් කවුදේ පිලෝතික කියන පිරිවැජියයා පිරිවැජයා කියන්නේ නිකඟර කොන්්ඩි වවාගෙන ඉන්න සාධුවරේක මේ පිරිවැජයා තුළ බුදුරජාණන් වහන්ේ කරතිවිිච පැහැදීම. දැම් බලන්න කොච්චර හොඳ පැහැදීමන්ද කියලා. අරය කරත්තිදගෙන නැහ්වා කොහෙන්ද ඉන්න කියලා මොක දෙමයාදීප පත්තරය. මම භාගතුන් සිශ්‍රමට බවත් ගෞතුමයන් වහසේ ලඟඳල එන්න කිව්වා හාහෙමද ඒශ්‍රමණ ගෞත්තුමයන් වහන්සේ මන් නුවනැත්තෙද්ද මහා පණ්ිතෙද්දකෙ ලැහවා. ආටකිව මොක ධනී මම්මොකෙදකෙ ලෙවා ස්‍ර ගෞතමයන්ගේ නෝනගැෙන කතා කරන්න උන්ඩාන්සේගේ ප්‍රඥාව ගන කතා කරන්න නං ඉති ශ්‍රමණ ගෞතමයන් වගේම කෙනෙක් ව්ඩෝනෙකිුවම බෞද්ධෙන්න්නේ මේක කියන්නේ. බලන්න වෙන්නස මේ අන්‍යාගමික ශහස්ැ තාපසෙක් මේ කියන්නේ. ඒයට පස්සෙ ඇහ්වා බොබෝම හරි ප්‍රසංසාකන වන්නුවෑ සමනගෞතමයන්ට. අනි මම්ම කිද ප්‍රංසා කරන්න උන්හන්සේ ප්‍රසංසා ලැබිය යුතු අය අතර ප්‍රසංසා අරහයි දෙවිමිනිසුන් අතර ශ්‍රේෂ්ඨයිකයව්වා බලන්න මේ පුංචි කතවල්ද මේ කියන්න කියලා. අද ඔ කිවත් කාටහරි භාගතුන්හසි දෙවිමිනිසුන් අතර ්‍රේෂ්ඨායි කියලා ඔේ බෞද්ධ කියනෑම එකට විරුද්ධගහතාහ කරන්න නෑද. පරිහහානය කියන එක හිතා ගන්න පුළුවන් ඇතිකොට ආහවවා කියන්න ඉන්ඩිපා කියලා සැරදායබට ඒකයි වෙනස. එතකොට ඇැ්වා අ ජානසෝනි කලබල නෑ. ජානසොනි ප්‍රහම මේ ජානසොනි බෞද්ධයන්නේෙේ. ජානුසෝනිය ඇැ්වා මොකක් දැහවේ. මෙච්චෙර උදාරු කතාවක් ඔබ කියන්නේ ශ්‍රමණ ගෞතමයන් සම්බන්ධයෙන් ඔබ මොකල්ද දැක්කේ. කෙ ඇහවා. එතකොට මේ අහිංසක තැනැත්තා එයා භාගතුන් වහන්සේ තෝරගන්ඩ එයාගේ මෙින්ම. යා මෙින්ම මැනපු හැටි යාකිව මෙමයි මිත්‍රයා මම එක කළේ මේ ඇත්තු හොයාගණ්ඩ දක්ෂ කෙනෙක් ඇත්ත වාදුරුගණ්ඩ දක්ෂ කෙනෙක් වනන්තරිකටගේ හිල්ලා මේ දිගපලන තියනේ ඇත් අඩියත් දැකලා මේකන මහාහස්තිරාජටි කෙලාගේ මවත් මේ ස්‍රමණ ගෞතමයන්ගේ තිබිච්ච මිහොඳ පිවර සටන් හතරක් දැක් කිවා. දැම්බලික අහිංසක කතාව නෙමයිඉද. මංගේ මට්මින් බුදුරජන්හන්සේකිරයා නියම හිට පහදගත්ත පිළිවෙලක්. අසෝලා මට්ට කිව්වා අසෝලා මෙහෙම කිව්වා ඒ නිසා මං පැහැදුන කියන කතාවද මේේ තියෙන්නේ. නෑ තමම්ම භාගවිතන් වහන්සේ පහදවාගන්ඩ කරුණු ගලපගත්ව එකක් තියමි. තමම්ම කරුණු ගලපගෙන ඒ පිලෝතික තමම්ම ගලපගත්ත කරුණුම ගත්ද ශ්‍රමණ ගෞතයවන් වහන්සේ ඟට එනවා ශාත්‍රීය පාන්ගිතුය. ෞති. බ්‍රාහ්මණ පණ්ඩිතෝ. ග්‍රහපති පණඩිතෝ, ශ್්‍රමණ පණිත. මේ ගොල් ලගෙන් මේ ශත්‍රීිය බ්‍රාහ්මණ ග්‍රපතිකී න අය සමන ගෞතිමයන් දකින් ඉස්සර වෙලා ගොල්್ල කල්පනා කර උනාාසේ සමඟක වාදරන හැට. වාද කල උනාසි පරදන හැටි කතා වුණ. කිව උනාාසි ගෞට ගියහාාම සමනගෞතමයන්ගේ කතා බහ සමනගෞතිමයන්ගේ තියෙන සුහදද. ස්වහද්ද සාමීචි කතාව සතු සාමීචියය. ඊයට පස්සේ සමනගෞතමෙන්ට සවන්දීම උනාට පස්සේ මේ ගොක්කොම සරණගයා කිවවා. සමන පණ්ිතුර හෙමනිකක්ව වන්හන්සගේ ශ්‍රාවක බවට පත් වනා කිව පැවිද්‍ර වුණනා කිව්වා පැවිද්ද වෙලාකාපනා කලා කිවවා අම්මෝ අපි නොලෙින් බේරුුණ අපි කල්ින්හිටියෙකො හේද අපට යන්තම් මේ වනාකි මම්මමී කරණවලින් හඳුන ගත්තා කිවවා. ලස්සන ඒ කකාාව. හදුනගට්ටකිව්වා සම්මා සම්බුද්ධෝ බගවා භාගවිතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාකාතු භගවතතා ආදම්ම භාගිතුන් වහන්සේගේ වධාර ධර්මය ස්වාකාතයි. සුපිටි පු භගෞතු සග සංග භාගවිතතු වහසගේ සසාාව සංග සුපටින් මේකින් තේරුම් ගඩ පින්වති සදධව කියනේ එතෙකොට ස්වාධීනය එකක්ද නෙද්ද. තමම්ම කරුණු ගලපාගෙන හිට පහදවා ගණ්ඩෝනි. තමම්ම කරුණු ගලපාගෙන හිත පහදවා ගත්තොත් එබඳ කෙනෙක් සිවුරුුවරින්නේ. එබඳු කෙනෙ ධර්මිය අතාරීඉන්නේ. එබඳ කෙනෙකුට ඇයික් කරුණු සහිත වූ පැහැදීමක් තියන්නේ. එබඳු කෙනෙක් පීඩාවට පත්වෙන්නේ. එබඳගෙනෙ ධර්මීම මල්ලගන්නම්. ටික කාලයක් බුද්ධාගම අදාලා ටික ඊට පස්ස මේ වේෙන වෙන දවල් පස දුවන්නේ. වෙන්න එතම දැම් බලන්න මෙිය මේ තාම බව් ගැන යාගේ ලකුණු කියන්න බෑ පිරිවැජය කියරන මේ කතා කරන්නේ නමුත් පිරිවැජී කුණාට මෙයාගේ පැහැදිී අපි ඒක එතරින් අපි ඒකොට සිවර කරම දැම්බලන්න මේ ජානුසෝනිි ගැන මේ ජානුසෝනිි යැන බ්‍රහක්්මවාදී කෙනෙක් මහා බ්‍රා්මයා ලෝක මැව්වා කියල වේද කතාම කරගෙන ගීපු කෙනෙ මේ මනුස්්‍යයා ඒ මතේ හිටියේ නෑ අ අස්සකරත්තයම් බැහැල අර පැත්ත හැරිලා කොයි පැත්තද. සැවැත්නුවර ජේතවනාරාමි පැත්ත හැරිලා නමුෝතත්ව භගෞතු වරහතු සම්මා සම්බදස්ස කළ පාරි මැද්දි ටගෙන වැද අපි එෙක්කරයි දෝක. පාරිම ධර්මකතාවක් කහල අනේ සාදු සාධ කලමීම අධකවු සයිද. අද නෑන බල හොච්චර වෙන සද්ද කියලමින් වෙනස කියන්න උට එකතම හැබැෑ වෙනස. අනිකදැ ඒමනුස්සෙන් එච්චර තමන්ගේ නහිතමානිය වඋුණානේ. නීතමාලය බුදුරජාණන් වන්සේ හම්බුවේන් කියලා ඔක්කොම විස්තර කි්ව මෙන්න මෙම මට හම්බවුුණ මෙම කතා කලා මෙම පිවර සටන් හතරක් ගැන කිව්වා මෙන්න මෙම උපමාවක් කිව්වා උපමාවත් කිව්ව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ උපමාවම කිව මේ උපමාව සම්පූර්ණ නෑ කි්ව. සම්පූර් උපමාව මේ කයි කිවවා සම්පපුර් උපමාව විතර කළ විස්තර කළ ත අන්තිපට මේක ඉවර කරෙනුව මේ මේකට තමයි ඇත් පීවරයේ උපමාව කියන්නේ කියලා දේශනා කළ යෙදකොට බලන්න පින්මත්නේ මේ බුදුරජාණන් වහන්සේ ධර්මයකටේ පහදින ක්‍රමි ඕෝක ඉගෙන ධර්මය ආශ්‍රයේහි තරකන තමන් ගලප ගණ්ඩෝනි මේමම කාරණ කියලා එහම තමන් ගලප ගත්ති නැත්ත නට ගත්තු දෙයක් විතර ඇති. ස්ලා මෙහමකිවවා අස්වල් ස්වාමන් වහන්ේ මෙහම කිව්වා ස්වාල් පොතේ ේමතිවූ තිල්කිව්වා කිය කියිය ඉන්ඩ විතර ඇතියෙන්නේ තමන්ට පැහැ දෙන්න පැහැදිලි කරුණටිටක් නැත්ත. තිනිස තමන් තමන් කරුණු රැස්කරදිෙන තමන් හදාගන්නවන් පැහැදින්නටාව. දැම්බලන්න කොච්චර ලස්සන්ට මේ පිලෝතික පහැදුුනාද කියර ඒක පිලෝතිකට ඒ කාන්තෙම හිත සු පිණිස පවති ඇද ැරිවිවෙලාහත් පිලෝතික කිවන මක් සම බව ගාි න වැඩන කෙල කිව්වන එතනම මේ ඉවරයිනේද ඒ ගැන් න්න ස්සර මේආපුව ඇ වල දැ මේ වැරිස රංඟලට අප යකින වැරිසට අනේ අපිග වැරරිසට අගුවලට වැඩන්න බත්තුොල් වැල්ිකිව. ඇ බරසට අංවලටිගෑ වැඩන්නන්නේ බත් තමයිකිව ද වැරසට හැටියට මතක්වනම ගද බත්ක තිඒ වගේ තව කෙනෙකු බරිසටරහංගලල්ටි ගෑට වැඩන්නෑ කිව ෆෑන් දාලා තියෙන නොචවා තම කෙනෙක වැරසටරහවලටි ගට ඩන්න කිව ටයිල්ලෙව එතු මොගත්දෙහොයි වෙයි ධර්මිද අහු වෙන්නේ අහුවෙන්න අක්කොම කශද හොඳේ කහු වෙන්න හොඳ දේ අල්ල ගන්ඩ දක්සවීම දැම් බලන් අරර ය සිද්ි වෙනකොට ඒ පිලෝතික පැත්තකදල බලන් ඉඩ ඇති. මිනිස් වාත කරනක ගොල දනු නිියගුරත්තික කතාකර කරන්න ඇති අද අපපි දෙන්න සමඟගෞතමට කිය බැලුවන් මනිසරණ යනවා ති පැත්තක ඉඳ බල බලා පැහැතුන පැත්තක බල බලා පැහතුන පැත්තක ම් බල බලා පැහැදුණ. ආනඒ විදිල තමයි අපි බුදුරජාණන් වහන්සිගෙන පහදිින් ඕෝනේ පහදි නෝනිය කොද අපිට දැන් අපි ගත්තත් ද මේ වගේ කෞද ජානුස්සෝනි පැහැදුනේ ම කිව ජනුස්ෝනිි පහැදුුණන තතාගතයන්ගේ පීවර සටහනයා දැක්කද නෑ නමුත් මේ කියපු කාරණය ඇත්තයි කියලා තේරුම් ගත්ත වර හිට පැදනගේ අපට මේ බුදුරජාණන් වසයකරේ හිත පහදවාගන්න ධර්මයකර හිත පහාද වගන්න දං ඔබ දන්න අපි මාසෙක ව ඩස රංගවලින් පටි සහපාධි තෝරනවා පංචිපාදානස්කන්ධය තෝරනව ආරි සත්‍යය තෝල්ල දෙනවා. හොඳට හිත පහදවාගණ්ඩ ප්‍රමාණුවත් කරුණු කියල දෙනවා. ඒ කියල දෙද්දි දෙද්ද හිත පහදවාගණඩ දක්ෂ වනොත් ඒ දක්ෂ තාවේමයි තමන්ටු ප්‍රකාරි වෙන්නේ. සාට බදුරජාණන් වහස කෙර හිත පහදවා ගණ්ඩ මේ පිරහිතු වාසනා වී වාසාදුු තිල්ලෝවසෙත සැලසමෙන් භවදුකට පිහිටවීමෙන් දහම් ගොස පැතිරීමෙන් මොහදුුර නසාලීමෙන් අමනිවන් සලසාලු දම්රජානන් වහන්සේ සිහිකොට උතුම්සරන මම් බුද්ධරාජානමාමි මරසනග පැරීමෙන් මොනිදුුට ජයලැබීමෙන් කලෙසුන් රහිතවීමෙන් බුදුනුවන මතුීමෙන් සම්බුදු බවට පත් වූ පින්සරණන් වහන්සේ, සිහිකොට උතුම්සරන මං. භගවතානන් නමාමි කිසිීවකට නොසැලීමෙන් වීරියම මතුවීමෙන් නිවනට දිවිපිදමෙන් විදුරසුන්මත හිඳීමෙන් වසවත් මරුන් පැරදුූ වීරයානන් වහන්සේ සිහිකොට උතුම් සරන මම් බුද්ධරාජානමාමි වෙසක් සඳ මතුීමෙන් බුද්දුසීරුර බැබලීමෙන් තුන්ලොව ජයගැනීමෙන් දෙව්බබුන් පැමි මා මහාපෙළහර පෑ මුනිරජානන් වහන්සේ සිහිකොට උතුම් සරනමම් ගම්ම රාජානමාමි මහබඹුද පෙමිණමෙන් බණට ඇරයුම් ලැබීමෙන් බරණෙස මිගඩායේ දම්සක කරකෙවමෙන් සිහනද පතුරාලු සිහරජානන් වහන්සේ සිහිකොට උතුම් සරන මම් ඩම්ම රාජානමාමි සැමට සිත සැලසමෙන් බුද්දු සසුන බැබලීමෙන් දෙවබඹුන් එක්වීමෙන් පිනම ඉස්මතු වීමෙන් අපහට සැපත සැලසු ගෞතම බුදුන් වහන්සේ සිහිකොට අත්මුදුන්දිී නමාමිමන් නමාමිසා தம் சிஹனதே